අයිබෝන් නූතනත්වය පශ්චාත් නූතනත්වය පසු කරමින් අපි වර්තමානය ගත කරන්නේ ඩිජිටල් යුගයේ. ඩිජිටල් යුගයේ ඉන්න අපිට සංනිවේදන අත්දැකීම දිනපතා අලුත් වෙනවා. මේ මොහොතෙත් අලුත් වෙනවා. සාම්ප්‍රදායික සංනිවේදන කියුම් මේ වගේම නූතන සංනිවේදන මාධ්‍ය සහ මේ නව්‍ය මාධ්‍ය පිළිබඳව කියවීම් බොහොමයක් තියෙනවා. ඒ වගේම මාධ්‍ය විෂයක් විදියට බොහෝ දරුවන් පාසල් මට්ටමින් හදාරනවා. ඒ වගේම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් මාධ්‍ය හදාරනවා. නමුත් සංනිවේදන විෂයට මාධ්‍ය අධ්‍යයනය කියන විෂයික කාරණාත් පදනම් කරගෙන අද අපි ලිවිසරි ප්‍රේමයේදී බලාපොරොත්තු වෙන්නේ තොරතුරු ප්‍රවෘත්ති මාධ්‍ය සාක්ෂරතාවයක් ඇති කරගන්නේ කොහොමද? ඒ වගේම ඒ සංනිවේදන චර්යාවන් වඩාත් සබුද්ධිකව අවබෝධ කරගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් විෂයික සහ ප්‍රායෝගික දැනුම ඔබ හැමදිනාටම අරගෙන ඉන්න. ඒ සඳහා අපි ඉතාම ගෞරවයෙන් ආරාධනා කළා ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාවේ ආසියානු කලාපයේ උපදේශක ආචාර්ය රංග කලන්සූරිය මැතිතුමන්ට අයිබෝන් මැතිතුමන්ට අයිබෝන්. ඒ වගේම විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මදුභාෂිණී ගලගෙදරගේ හේවගේ මැතිනිය අයිබෝන් මැතිතුමියට අයිබෝන්. මම මුලින්ම කැමති ආචාර්ය රංග කලන්සූරිය මහත්මාගෙන් ආරම්භ කරන්න. දැන් මාධ්‍ය කියන විෂය ලෝකයට නව අධ්‍යනික විෂයක් වීම පිළිබඳව අපි තොරතුරු හොයාගෙන යන මාධ්‍ය පාවිච්චි කරපු කාලෙන් දැන් ඒක අධ්‍යයනය කළ යුතු තැනට පත්වීම පිළිබඳව මම කැමති ආරම්භයේදීම සටහනක් හොයාගන්න. වජිර මේක මේ වගේ විෂයක් ඔබ වගේ නාලිකාවක මේක තෝරගත්ත එකත් අපි අගය කරනවා. මොකද මේ ජනතාව කොච්චර දැනුවත් වෙන්න ඕනේද මේ ප්‍රශ්නේ ගැන කියන එක ලොකු දෙයක්. අපි දන්නවා හැම ජීවිතයේ හැම අංශයකටම අපේ සෞඛ්‍ය වේවා ඉදිනෙදා කටයුතු කරනකොට අපිට වෙන බොහෝ අංශවලට හැදිලා තියෙනවා මේ විෂයානුබද්ධ අපිට කියන්නේ ශික්ෂණයන් කියලා ඩිසිප්ලින් කියන එක. එතකොට නමුත් අවාසනාවකට මාධ්‍ය කියන විෂයට අපේ ලංකාවේවත් මන් දන්න තරමින් ආසියාවේ බොහෝ රටවල්වල විෂයක් විදියට මේ මාධ්‍ය කියන එක සංනිවේදනය තියෙනවා. කමියුනිකේෂන් ගැන කියන එක තියෙනවා. නමුත් මාධ්‍ය කියන විෂය ඩිසිප්ලින් එකක් විදියට, ඒ කියන්නේ ශික්ෂණයක් විදියට දියුණු වෙලා නැහැ. ඒකේ අවශ්‍යතාවය වජිර එදාට වඩා අද තියෙනවා. මොකද හැම පුද්ගලයාම සංනිවේදනය කරනවා. දැන් සංනිවේදනය පමණක් නෙමෙයි කන්ටෙන්ට් එක හදනවා. අතේ තියෙන ජංගම දුරකථනය ගත්තොත් මේක අතේ තියෙන හැම කෙනාම දැන් මොකක් හෝ විදියකට අන්තර්ගතය හදනවා, කන්ටෙන්ට් එක හදනවා, මිනිස්සුන්ට කතා කරනවා. එතකොට ඒ සන්දර්භයේ කොන්ටෙක්ස්ට් එකේ මාධ්‍ය අධ්‍යයනය කියන එක ඉතාම වැදගත් වෙනවා. සාක්ෂරතාවය ඒක විෂයක් විදිහට ගත්තාම මදුභාෂිණීලා විශ්වවිද්‍යාලයේ උගන්නන මට්ටමක් නෙමෙයි මම මේ කියන්නේ. දැන් මේ වෙනකොට හරිනම් ශිෂ්‍යත්වේ පාස් වෙච්ච ළමයටත් හෝ ශිෂ්‍යත්වයට කලින් 3 4 පන්තියේ ඉඳන් මේක භාවිතා කරන්නේ කොහොමද කියන ශික්ෂණය දෙන්න වෙනවා. මොකද ඉස්කෝලේකට මේක දැන් තහනම් කරන ආයුධයක් නෙමෙයි. ඉස්කෝලේට අනුගත වෙන මෙවලමක් විදිහටපත් වුණා කොවිඩ් කාලේ. එතකොට ළමයා මේක පාවිච්චි කරන්නේ අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න විතරක් නෙමෙයිනේ. දැන් ඔබ දන්නවා ඔබේ දරුවෝ හෝ වේවා අවුරුදු 2-3 වෙනකොට දන්නවා මේක YouTube එක හොයාගෙන වීඩියෝ එක දාගන්න. ඒ කියන්නේ සාක්ෂරතාවය කියන එක ඉබේම ජානවලින්ම ඇවිල්ලා තියෙන එක. සාක්ෂරතාව කියන්නේ මේ අපි කියන අදිතා සාක්ෂරතාවය නෙමෙයි. මේක හසුරන්නේ කොහොමද කියන එක. ඒ නිසා මම හිතනවා දැන් ඉතාම වැදගත් පාසල් මට්ටමේදී ද්විතීක නෙමෙයි ප්‍රාථමික අවදී ඉඳන් මේ සෝෂල් මීඩියා මාධ්‍ය භාවිතය ගැන යම් කිසි දැනුමක් කෙනෙක් විශේෂයෙන් සමාජ මාධ්‍ය භාවිතය අපි දකිනවා. ලොකු ලොකු ප්‍රශ්න සමාජයේ අපිට අහන්න ලැබෙනවා මේවා මේ 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 සමාජ මාධ්‍ය අවභාවිතය නිසා. ඒ නිසා මාධ්‍ය පළවෙනි ප්‍රශ්කාරණය තමයි මාධ්‍ය විෂයක් විදියට පාසල් ගත යුතුයි. ඒකෙන් විශේෂයෙන්ම සමාජ මාධ්‍ය පිළිබඳ ප්‍රශ්නය යම් කිසි ළමයට අවබෝධයක් දෙනවා නම් තාක්ෂණය ළමයා ගුරුවරයාට කියලා දෙයි. ඒකනේ වෙන්නේ. ළමයා කියලා දෙයි ගුරුවරයාට නෑ නෑ ඕක නෙමෙයි ඕක නෙමෙයි අප්ලෝඩ් කරන්නේ මෙහෙමයි කරන්නේ ඕක මේක ළමයා කියලා දෙයි තාක්ෂණය. හැබැයි මේකේ ශික්ෂණය ඩිසිප්ලින් එක ගුරුවරයා විසින් ළමයාට කියා දිය යුතු වෙනවා. අම්මා තාත්තා විසින් ළමයාට කියලා දිය යුතු වෙනවා. තවදුරටත් මේක තහනම් මෙවලමක් නෙමෙයි. ඒ නිසා මම හිතන්නේ මාධ්‍ය කියන විෂය එදාට වඩා අද
ඉතාම වැදගත් වෙනවා සමාජයට මේ ගැන අවබෝධයෙන් ඉන්නේ. අපි මේ ගැන තව දුරට කතා කරමු. මේ මට කෙටියම කියන්න තියෙන ඔය ටික තමයි. හොඳයි. දැන් ඇත්තම මේ අර තාක්ෂණික සාක්ෂරතාවය පිළිබඳව ආචාර්යතුමන් පැහැදිලි කරා. ඉතාම නිවැරදිව කිව්වා. මේක මේ දරුවා විසින් ගුරුවරයාට කියා දිය හැකි තරමටම තාක්ෂණික සාක්ෂරතාවය උන්ට තියෙනවා. හැබැයි විෂයික සාක්ෂරතාවය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා කියලාත් කිව්වා. අපි මේ තොරතුරු සාක්ෂරතාවය කියලා කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් තොරතුරු සාක්ෂරතාවය මාධ්‍ය කලාවට වැදගත් වෙන්නේ ඇයි කියන තැනින් අපි පටන් ගමු. ඔව්. අපේ ආචාර්ය කලන්සූරිය මහත්තයා සඳහන් කරා වගේ මම හිතන්නේ මේ තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමගම තොරතුරු වල අවශ්‍යතාව වෙනදටත් වඩා අපිට දැනෙනවා. විශේෂයෙන්ම මේ තොරතුරු තාක්ෂණයේ දියුණුවත් සමගම කුඩා දරුවෝගේ ඉඳලා මම හිතන්නේ අපේ දැන් වයසක අයට පවා පාවිච්චි කරන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම කෝවිඩ් කාලේ මොකද තමන්ගේ අවශ්‍යතාවන් ඉටු කරගන්න සමහරට ඔන්ලයින් බැංකින් වෙන්න පුළුවන් ඊ එඩියුකේෂන් වලට අමතරව. එතකොට මේ තොරතුරු සාක්ෂරතාව අපි කියනවා සාමාන්‍යයෙන් අපි ඩෙෆිනේෂන් එකක් කොන්සෙප්ට් එකක් විදිහට අඳුනගත්තොත් අපි මේක යුනෙස්කෝ විසින් ඉදිරිපත් කරලා තියෙන්නේ මීඩියා ඇන්ඩ් ඉන්ෆෝමේෂන් ලිටරසි. ඒ කියන්නේ මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාවය කියලා. 21 වන සියවසේ කුසලතා පිළිබඳව කතා කරනකොට විශේෂයෙන්ම 21st century skills. අපි skills කිහිපයක් අඳුර ගන්නවා. Learning skills තියෙනවා. ඒ කියන්නේ ගෙනුම් වලට අවශ්‍ය වෙන කුසලතා. ඊගාවට අපි කියන ලිටරසි ස්කිල්ස් කියන සාක්ෂරතා කුසලතා. ඊගාවට තමයි සෝෂල් ස්කිල්ස්. මේ සමාජ සමග සම්බන්ධ වෙනකොට අපිට වෙන්න ඕන ස්කිල්ස් මොනවද, කුසලතා මොනවද? ඒතකොට මේ දෙවැනි එක තමයි අපි මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ ලිටරසි ස්කිල්ස්. අපි කතා කරනවා ටෙක්නොලොජිකල් ස්කිල්ස් අපිට තියෙන්න ඕනේ. ඒ කියන්නේ තාක්ෂණික වශයෙන් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඉන්ෆෝමේෂන් ලිටරසි ස්කිල්ස්. ඊට පස්සේ මාධ්‍ය, ඒ කියන්නේ තොරතුරු මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාවය අවශ්‍ය වෙනවා. මේ සාක්ෂරතාවය නැති වුණොත් එහෙම දරුවෙකුට කොච්චර නව මාධ්‍ය, සමාජ මාධ්‍ය භාවිත කිරීමේ හැකියාවක් තිබුණත් ඔවුන්ට කිසියම් ආකාරයේ තමන්ට ප්‍රයෝජනවත් විදිහට මේ ආචාර්ය කලන්සූරිය කතා කරා වගේ ශික්ෂණයකින් යුක්තව මාධ්‍ය පාවිච්චි කරේ නැත්නම් අපේ අනාගත පරම්පරාව ගිහිල්ලා නතර වෙන තැන ගැන අපිට කතා කරන්නත් බැරි වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේ මාධ්‍ය සාක්ෂරතාවය අපි මම කිව්වා වගේ අපි කියන්නේ මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාවය කියලා. මොකද තොරතුරු වලින් වියුක්තව අපිට ජීවත් වෙන්නට බෑ. අපිට ආහාර, ඇඳුම් පැළඳුම්, ඒ වගේම නිවාස, අධ්‍යාපනයේ සෞඛ්‍ය වගේම මූලික අවශ්‍යතාවක් වෙලා තිනු අද තොරතුරු කියන එක. තොරතුරු වලින් යුක්ත වෙලා අපිට ජීවත් වෙන්නට බෑ. අපිට ගොඩක් උදාහරණ අපිට මොබයිල් ෆෝන් එකකින් යුක්ත වෙලා ගොඩක් වෙලා ජීවත් වෙන්න බෑ. ඉතින් ඒ වගේ තොරතුරු වලින් තොරතුරු මේ අපිට කොච්චර අවශ්‍යතාවක් වෙලා තියෙනවද ඒ තරමටම මාධ්‍ය සාක්ෂරතාව ඇති කිරීම ඉතාම වැදගත් වෙනවා. එතකොට අපි මේ මාධ්‍ය සාක්ෂරතාව කියන මේ සංකල්පය අඳුර ගත්තොත් එහෙම අපි කියන්නේ මෙන්න මෙහෙමයි. අපි ග්‍රාහකයාට මේ මාධ්‍ය හරහා ලැබෙන අන්තර්ගතයන් වෙන්න පුළුවන්, තොරතුරක් වෙන්න පුළුවන්, ප්‍රවෘත්තියක් වෙන්නට පුළුවන්. මොඩෙහම් ආකාරයෝ මාධ්‍ය අන්තර්ගතයක් විචාරශීලීව, තාර්කිකව විග්‍රහ කරගනිමින් එහි තිබෙන අර්ථයන් පිළිබඳ නිවැරදි විශ්ලේෂණයක්, අවබෝධයක්, තේරුම් ගැනීමක් ඇති කර ගැනීම තමයි අපි විශේෂයෙන්ම මේ මාධ්‍ය සාක්ෂර, මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාවය කියලා හඳුන්වන්නේ. ඊට අමතරව මෙතුමා සඳහන් කරා වගේ අද අපි ඉන්නේ තොරතුරු සමාජයක, ඉන්ෆෝමේෂන් සොසයිටි එකක. මේ තොරතුරුත් එක අපි ගනුදෙනු කරනකොට ඉස්සර තිබුණු අර අපි කියන වන් වේ කමියුනිකේෂන් මෙතඩ් එක, අපි කියන සංනිවේදකයා ඉන්නවා, මාධ්‍ය තියෙනවා, ග්‍රාහකයා ඉන්නවා. දැන් අපිට ග්‍රාහකයාට සංනිවේදකයෙක් වෙන්නට පුළුවන් බොහොම සක්‍රීය විදිහට අර අපේ තියෙන ප්‍රධාන ධාරාවේ මාධ්‍යට වඩා නවීන මාධ්‍ය ඇතුළේ, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඇතුළේ. එතකොට මේ අපි මාධ්‍ය හා තොරතුරු සාක්ෂරතාවය පිළිබඳව කතා කරනකොට විශේෂයෙන්ම අවධානය යොමු කරන්නට ඕනේ තොරතුරු ලබා ගන්න තොරතුරු විතරක් නෙමෙයි, මාධ්‍ය අන්තර්ගතය, කන්ටෙන්ට් එක ක්‍රියේට් කරන්න ලැබෙන මේ අවකාශය නිර්මාණය කරන්න, ගොඩනගන්න විතරක් නෙමෙයි මාධ්‍ය අන්තර්ගතය. හෝමාරු කරන්න, ඩිස්ට්‍රිබියුට් කරන්න, බෙදා හරින්න, එකට ප්‍රතිචාර දක්වන්න, මේ සියලුම කාර්යයන් ග්‍රාහකයෙක් විදිහට, යම් විටක සංනිවේදකයෙක් විදිහට ආචාර ධර්මානුකූලව, ඒ වගේම
ඒ රටක හෝ යම්කිසි සමාජ පද්ධතියක් තුළ තියෙන නීති රාමුව තුළ කොහොමද ඒ මාධ්‍ය කාර්ය සිද්ධ කරන්නේ? يعني ගොඩනැගීම මාධ්‍ය අන්තර්ගතයක් බෙදා හැරීම මේ සියලුම කාර්යයන් මාත්‍ය හාතරතුරු සාක්ෂරතාවය කියන වපසරිය තුළ අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. ඔව් ඇත්තටම දැන් ග්‍රාහකෙක් ඉන්නවා ඕනම පණිවිඩයක. අපි දැන් පරණම පණිවිඩයට ගියොත් අපිට මේ ලේඛනගත අපි පණිවිඩය අපිට සංදේශයක් කියලා. සංදේශයක ඉන්නවා ප්‍රේෂක, හාරක, ග්‍රාහක සංදේශ කියලා සිව් කොටාශයක් ඉන්නවා. යවන කෙනෙක් ඉන්නවා, ගෙන යන කෙනෙක් ඉන්නවා, ලබන කෙනෙක් ඉන්නවා, පණිවිඩයක් තියෙනවා. එතකොට දැන් අපි මේ තොරතුරු කියන එක පණිවිඩය කියන එක ගත්තොත් මේ හතරෙන් කඩලා මේ පණිවිඩය පිළිබඳව කියවීමක්. පණිවිඩය පිළිබඳව අවබෝධයක් ග්‍රාහකයාට ලබා ගැනීම වැදගත් වෙන්නේ ඇයි? මම මේ මදුභාෂිනී කතා කරනකොට තොරතුරු ගැන මම කල්පනා කරමින් හිටියේ වජිර ඉතාම හොඳ ආරම්භයක් දුන්නා. ඒක ඊළඟ පියවර තමයි තොරතුරු විශ්ලේෂණය කරගන්න එක. කියන්නේ තොරතුරු දැන් අපි කොටස් කීපයකට බෙදනවා. පළවෙනි එක තමයි ෆැක්චුවලි කරෙක්ට්. ඒ කියන්නේ දත්ත විදියට තොරතුරු හරි. ඒ කියන්නේ ইনফরমේෂන් එක ඕකේ ෆැක්චුවල් ইনফরমේෂන් එකට පස්සේ එන්නේ ඊළඟ ප්‍රශ්නේ දුස්තරතුරු. ඩිස්ইনফরমේෂන්, මැල් ইনফরমේෂන්, මිස් ইন ඒකෙත් තියෙන වර්ග තුනක්. කියන්නේ ডিসইনফরমේෂන් කියන්නේ තොරතුරක් තමු වුමනාවෙන් මෙතන තියෙන ඉන්ටෙන්ෂන් එක. ඒ කියන්නේ ආකල්පයේ වුමනාව තියෙනවා මේක වැරදිලා ට්විස් කරලා කියන්න ඕනේ කියන එක. වැරදි තොරතුරු ඕන කමින්ම දුස්තරතුරු ප්ලෑන් කරනවා. ඊළඟ මිස් ইনফরমේෂන් කියන්නේ එතන අර අගතියක් කිරීමේ වුමනාව නැහැ. නමුත් නොදන්න කමට බොරුව කියනවා. එහෙම ඒ එතකොට හැබැයි එකම හානිය වෙනවා. ඒ තොරතුරු වැරදි තොරතුරු කීමේ හානිය වෙනවා. ඕක ලොකු ප්‍රශ්නයක්. දැන් මදුභාෂිනී කියපු කතන්දරේ අර ග්‍රාහකයාත් يعني තොරතුරු ගන්න කෙනත් දැන් සංනිවේදකෙක් වෙලානේ. එතකොට අපි කවුරුත් මේ රටේ භාගයකට වැඩි 60ක් 70ක් දැන් තමුම්ම කන්ටෙන්ට් එක හදනවා, තමුම්ම සංනිවේදක වෙලා තියෙනවා. ඒක ඉතා හොඳයි ප්‍රජාතන්ත්‍රවාදයට. මොකද හැම කෙනාටම හඬක් ලැබෙනවා. දැන් අපි ඔගේ දකින යහපැත්ත තමයි මෙතෙක්කල් හඬක් නොතිබුණු අයට හඬක් තියෙනවා. හඬක් එනවා, සුළුතරයට හඬක් එනවා, අපි නොදන්න තොරතුරු එළියට එනවා. ඒකේ හොඳ පැත්තක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් ගත්තහම මිනිස්සුගේ ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙෂන්, භාෂණයේ නිදහස ආරක්ෂා වෙනවා. ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් එනවා. හැබැයි ඕකම පාවිච්චි කරනවා. අර එකම පිහිය කපනවානේ, පාන් කපන්නත් පාවිච්චි කරනවා, බෙල්ල කපන්නත් පාවිච්චි කරනවානේ. ඒ වගේ මේකම පාවිච්චි කරනවා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න. හොඳම උදාහරණය තමයි ෆිලිපීනයේ පහුගිය සතියේ තිබිච්ච ඡන්දේ. එතකොට මම පොඩි විනාඩි කීපයක් ගන්නම් මේක පැහැදිලි කරන්න. මේක අපිට ඉතාම අදාළ කාටත් අදාළ කතාවක්. 1986 වෙනකොට ෆිලිපීනය පාලනය කරපු මාකෝස් පවුල ඉතාම දූෂිත, මිනිසුන් ප්‍රතික්ෂේප වෙන මට්ටමටම ගිය පවුල් පාලනයක් ගෙන ගියා මාකෝස්, ෆර්ඩිනන්ඩ් මාකෝස් මැතිතුමා. ඇමරිකාවේ බොහෝම සුරතලෙක් වෙලා හිටියා. නමුත් පසුකාලීනව ඔහුගේ ඉතාම දැඩි දූෂණ නිසාම, කියන්නේ හම්බ කරපු එකමයි කළේ, ඩොලර් බිලියන 10ක හොරකම් ගැන සාක්ෂි සහිතව තියෙනවා. ඩොලර් බිලියන 10ක හොරකම්. ඔහුගේ වත්කමට ඔහු ගෙවිය යුතු බදු මුදල ඩොලර් බිලියන 4ක්. හිතන්න, ෆිලිපින් රජයට ගෙවිය යුතු බදු මුදල ඩොලර් බිලියන 4ක්. ඒකිනුත් දෙකයි ගෙවලා තියෙන, තව දෙකක් ගෙවන්න තියෙනවා. හරි. ඒ තරමට හොරකම් කළා. අද මැනිලා නුවරට ගියොත් මැනිලාවල පේන විශාල ගොඩනැගිලි, විශාල මොනවද අධිවේගී මාර්ග, ඒව ඔක්කොම හැදුවේ මාකෝස්. ඒවා හැදුවේ හොරකම් කරා. එහෙම තියලා මේ මිනිස්සයාව ජනතා නැගිටීමක් ආවා. මොකද එයා අන්තිම 86 තිබෙච්ච ඡන්දෙන් එයා ප්‍රකාශයට පත් කළා, මම දින්නා කියලා. සාමාන්‍ය පරිදි අපේ පළාතවල වෙනවා වගේ මම දින්නා කිව්වා, මිනිස්සු නැගිට්ටා. නැගිලා ලෝකෙ මුල්ම පීපල්ස් පව කියන එක අපේ කලාපේ ඇති වෙන්නේ ෆිලිපීනේ මාකෝස්ට එරෙහිව. මාකෝස් යුද නීතිය පාවිච්චි කරනවා, මාර්ෂල් ලෝ එක ගේනවා, ගෙනල්ලා මිනිස්සු පාලනය කරන්න බලනවා. මිනිස්සුන්ට වෙඩි තියෙනවා. නමුත් මිනිස්සු වෙඩි කාගෙන පාරට බහිනවා.
වැහැලා මාකෝස්ට ඉල්ලාස් වෙන්න ගෙදර යන්න කියලා මාකෝස්ට කියනවා පවුලටම. මාකෝස් යන්නේ නැහැ. මාකෝස් අල්ලගෙන ඉන්නවා. නමුත් ඔය කාට කාටත් අවසානයේ එන කෝල් එකක් තියෙනවා. ඒ කෝල් එක අහම නොගිහින් බෑ. එදත් එයාට ඒ කෝල් එක ආවා ඇමරිකානු ජනාධිපතිතුමාගෙන්. එයාගේ හොඳම හිතවතා කිව්වා දැන් ඔබට ඉන්න බෑ තව දුරටත් රට විනාශ වෙනවා. මම ඔයාට ෆ්ලයිට් එකක් එවන්නම්. පවුල පිටින් එන්න හවයි වලට කියලා රටෙන් මිනිස්සු ටාමැක් එකේ බුදිය ගන්නවා. ෆ්ලයිට් එක යන්න නොදී. ඒ තරම් ජනතා විරෝධයක් මැද්දේ තමයි මාකෝස් පවුල රටෙන් එළියට ගන්නේ. මිනිසු හිතනවා හරි මාකෝස් පවුල ඉවරයි පවුල්වාදය පිලිපීනෙන් අවසන් වුණා කියලා මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදයේ කොරියා කිනෝගේ නායකත්වයෙන් ඩිමොක්‍රටයිසේෂන් ප්‍රොසෙස් එක පටන් ගන්නවා රට හදන්න. නමුත් මාකෝස්ගේ පුතා ගිය සුමන්නේ ආපහු ජනාධිපති වුණා ෆිලිපීනේ. කොහොමද උනේ? මං එන්නේ ඔබේ තර්කයට මං උතනින් එන්නේ. මාකෝස්ගේ පුතා මාකෝස්ලා ගිහිල්ලා අවුරුදු පහකින් විතර ආපහු නෝනත් වෙනවා. ඇවිල්ලා කොරිසොන් මාකෝස් නෝනා ඉමෙල්ඩා මාකෝස් ඇවිල්ලා උපජනාධිපති ගමරත් තරඟ කරනවා පරදිනවා. නමුත් පුතා ඇවිල්ලා සෙනෙට් එකට ගිහිල්ලා මන්ත්‍රීවරයෙක් වෙලා හිමින් 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 ඔහුගේ පාර කපා ගත්තා. හැබැයි පාර හැදුවේ කොහොමද? අවුරුදු 10ක් ඉතාම සැලසුම් සහගත ඩිස්ඉන්ෆෝමේෂන් කැම්පේන් එකකින්. ඔහු ටාගට් කළේ එදා අවුරුදු 8 10 දරුවෝ. අද උන්ට අවුරුදු 20යි. අවුරුදු 10ක් ඉතා හොඳ සල්ලි තියෙනවනේ. හොරකම් කරපු සල්ලි ඕන තරම් තියෙනවා. එහෙනම් හොඳට වියදම් කරන්න පුළුවන්. හොඳට වියදම් කරන්න පුළුවන් සල්ලි තියෙනවා කියන්නේ සෝෂල් මීඩියා වලට හොඳට මැනිපුලේට් කරන්න පුළුවන්. සල්ලි තියෙනවනම් ඒවත් ප්‍රයිවට් කම්පනීස්නේ. සෝෂල් මීඩියා කියන්නේ ඒවත් පුද්ගලික සමාගම්. ඒගොල්ලොත් කැමති වියදම් කරලා ස්පොන්සර් කරලා කරන ඇඩ්වර්ටයිසින් කැම්පේන්ස් වලට. මාකෝස් ජූනියර් බොම්බොන් එතුමා අවුරුදු 10ක් ඉතාම හොඳට ඩිස්ඉන්ෆෝමේෂන් කැම්පේන් එකක් ගෙනිච්චා. කොච්චර හොඳට කළාද කියනවා නම් ඒක අද අවුරුදු 20ක 22ක තරුණයෙක්ගෙන් තරුණියෙක්ගෙන් කතා කරලා ඇහුවොත් ෆිලිපීන ඉතිහාසයේ තිබිච්ච හොඳම ස්වර්ණම යුගය කවුද කියලා, කවද්ද කියලා, කාගෙද කියලා ඔවුන් කියන්නේ මාකෝස් යුගය කියලා. ඉගෙන ඩිස්ඉන්ෆෝමේෂන් කැම්පේන් එක ඉතාම සාර්ථකව කළා. කොච්චර සාර්ථකද කළා කියනවා නම් තමුත් එක්ක තරඟ කරපු ඉතාම දක්ෂ ආර්ථික විද්‍යාඥ වරියව තරඟ පරද්දන්නේ 50%කටත් වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවකින් කළා. අදෝ ජනාධිපති වුණා. දැන් ඕක දැක්කහම ඉන්දුනීසියාව ටික කලබල වුණා. මොකද ඉන්දුනීසියාවෙත් එහෙම බඩක් හිටියා සුහර්තෝ කියලා. මිනිස්සු පාරට බහලා එළෙව්වේ මීට ඒ අවුරුදු 26කට කලින්. අරයා 36කට කලින්. මෙයා 25කට කලින් එළෙව්වේ. ඒත් ඉන්දුනීසියාවේ හොරකම් කරලා රට විනාශ කළ රට කඩාම වැටුණා. පවුලම එළෙව්ව මිනිස්සු පාරට බහැලා සුහර්තෝ පවුල. දැන් දරුවෝ ඉන්නවත් දේශපාලනේ. හෙමින් හෙමින් කැස කවනවා පහු එන්න. මාකෝ සාවහම ෆිලිපීනියා හිටියක් කලබල වුණා. මේ ඉන්දුනීසියාව හිටියක් කලබල වුණා. දැන් ගිය සුමාන ඉන්දුනීසියාවේ සියලුම ෆැක්ට් චෙකර්ස් ලැක්කව් වෙලා ඒගොල්ලෝ එකඟතාවයකට ආවා. මොන දේ කරලා හරි අරහෙ වෙච්ච දේ මෙහෙ නොකරෙමු. මෙහෙ සුහර්තෝ ලා ට්‍රයි කරනවා එන්න. ඒගොල්ලෝ එන එක වළක්වන්න අපි මොකද කරන්න ඕන ක්‍රියාමාර්ග කියලා පොදු වැඩපිළිවෙලක් කතා කරගත්ත ගියසුමානි. මේක තමයි ඩිස්ඉන්ෆෝමේෂන්ල තියෙන ප්‍රශ්නේ. නිකන් දුස්තරතුරක් එහෙ මේ හුමාරුණාට ඕක ලොකු හානියක් වෙන්නේ නැහැ කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් මේ තොරතුරු වැරදියට පාවිච්චි කරන අය වජිර ඒව කරන්නේ ලොකු අරමුණක් ඇතුව. අද හෙට නෙමෙයි දීර්ඝකාලීන අරමුණක් ඇතුව. ඒ දීර්ඝකාලීන අරමුණට යන්න ඔබ කියන්නේ මාකෝස් සමහර මාකෝස් පාලනයන් මේ කැම්පේන් එකේදී ඉස්කෝලවල ඔවුන්ගේ පාලනය ප්‍රාන්තවල තියෙන ප්‍රාන්තවල ටෙක්ස් බුක් එක පවා වෙනස් කළා. පාසල් පෙළ පොත පවා වෙනස් කළා. වෙනස් කළා කිව්වා මාකෝස් තමයි හොඳම පාලකයා කියලා. ප්‍රශ්නේ තියෙන්නේ අද අවුරුදු 22ක තරුණ තරුණියෝ මේක විතරයි විශ්වාස කරන්නේ. ඉතිහාසය ඉගෙන ගැනීමක් නැහැ, පොතක් පතක් කියවීමක් නැහැ, අධ්‍යයනයක් නැහැ. ඒ නිසා හරි පහසු නා මේකෙන් අර කැම්පේන් එක කරන්න. ඕක තමයි දුස්සලු තියෙන ප්‍රශ්නේ. එහෙනම් ගන්න තොරතුර කිරා මැන බලා සසඳා ගැනීමේ සාක්ෂරතාවය අර මදුභාෂණේ කියපු කතාව. දැන් ඕනම මාධ්‍ය ලෑන්ඩ්ස්කේප් එකක අවශ්‍ය කාරණා පහක් තියෙනවා. ඉතාම හොඳ මාධ්‍ය
ලෑන්ඩ්ස්කේප් එකක් හැදෙන්න, ඒ කියන්නේ මාධ්‍ය සංස්කෘතියක් හැදෙන්න අවශ්‍ය කරන පහක් තියෙනවා. පළවෙනි එක තමයි හොඳ මාධ්‍යවේදීන් ඉන්න ඕනේ. කියන්නේ හොඳට හොයලා බලන, තොරතුරෙන් දුස්තරතුර වෙන් කරලා මාධ්‍යයට ගන්න හොඳ මාධ්‍යකරුවෝ ඉන්න ඕනේ. දෙවෙනි එක තමයි තරඟකාරී වෙළඳපළක් තියෙනවා. ඔබටත් ඒක අදාළයිනේ. වෙළඳපළ අප්සෙට් ගියොත් දැන් මේ දවස්වල තේරෙනවනේ මාධ්‍යවල තත්ත්වය. සමහර මාධ්‍ය අතර පඩි ගෙවා ගන්නවත් බෑ. පඩි ගෙවාගෙන බැරුණාන් පස්සේ මාධ්‍ය වේදීන් මේවා අතෑරලා යනවා. පිට කොටුවේ මුට්ට කර ගන්න හරි යයි. අපි දන්නේ එච්චරයිනේ. අපිට එතනින් එහා දෙයක් කරන්න බෑ. අපි මෙන්න මොනවද කරන්නේ අපි කියන්නේ? ක්ලරිකල් ජොබ් එකක් කරන්නද? බැංකුවක වැඩ කරන්නද? අපි දන්නේ නැහැ. අපි දන්නේ මේ රස්සාව විතරයි. මේක නැති වුණොත් මුට්ට කර ගන්න තමයි දන්නේ. ඒකට දංගපත හයිය තියෙන්න ඕනේ. හොඳ ව්‍යාපාරික වපසරියක් තියෙනවානේ බිස්නස් එන්වයරන්මන්ට් එක. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ හොඳ ඇඩ්වර්ටයිසින් එන්න ඕනේ. මේවා ආර්ථික වශයෙන් දියුණු වෙන ඒවයින් මේ හැම කෙනාටම හොඳ පඩියක් දෙන්න පුළුවන් වෙනවා. හොඳ පඩියක් දෙනකොට දක්ෂව රැඳෙනවා. හොඳ පඩියක් දෙන්නේ නැත්නම් අපිට එන්නේ හාල් කෑලි. එහෙනම් හොඳ ව්‍යාපාර බිස්නස් එන්වයරන්මන්ට් එකක් තියෙන්න ඕනේ. තුන තමයි තාක්ෂණය. අපිට හොඳ තාක්ෂණයක් තියෙන්න ඕනේ ලෝකෙත් එක්ක ගැටෙන්න. හතරවෙනි එක තමයි හොඳ නීති තියෙන්න ඕනේ. මාධ්‍ය නීති. මාධ්‍ය නීති එපා කියන්න බෑ. මාධ්‍ය නීති තියෙන්න ඕනේ මාධ්‍ය නිදහස ආරක්ෂා කරන්න. හොඳ ආචාර ධර්ම. ඒ ඔක්කොම ඉන්නේ නීති සහ ප්‍රතිපත්ති වලට. ඒව නැත්තම් මාධ්‍ය පිරිහෙනවා. පස්වෙනි එක තමයි හොඳ සාක්ෂරතාවයක් තියෙන ජනතාවක් ඉන්න ඕනේ. මේක තේරුම් ගන්න කට්ටිය. ඔය පහ හරියට හිටියොත් අපිට හොඳ මාධ්‍ය සංස්කෘතියක් හදන්න පුළුවන්. ඔබට පුළුවන් දැන් ඔබත් අවුරුදු සැහැණ ගාණක් 10ක් 15ක් 20ක් මේකේ හිටපු කෙනෙක් විදිහට මේ පහෙන් අපිට මොනවද තියෙන්නේ කියලා දැන් මනගන්න. අපිට මොනවද මන් දන්න තරමින් අපිට තියෙන තාක්ෂණයේ විතර යම් ප්‍රමාණයකට. අනිත් හතරම අපි අවුල්. ඔක තමයි මගේ. හොඳයි. ඇත්තම දැන් ඥානවන්ත මිනිස්සු ඉන්න සමාජයක්. එලගුවාම පස්වෙනි එක අයින් වෙනවා. එතකොට ආචාර ධර්ම කියලා කිව්වහම නීති සහ ආචාර ධර්ම කියලා කිව්වහම හතරත් අයින් වෙනවා. එතකොට තුන්වෙනි එක තමයි තාක්ෂණය. හරි, තාක්ෂණය තියෙනවා. ව්‍යාපාරික වපසරිය කියලා කියනකොට එහෙම ව්‍යාපාරික හයියක් තියෙනවා නම් මාධ්‍ය මීට වැඩිය හොඳ දේවල් කරනවා. එතනත් නැති වෙලා. ඔව්. ඒතර පළවෙනි එක කිව්වේ ඔබතුමා. හොඳ මාධ්‍ය වේදින් ඉන්න ඕන. හොඳ මාධ්‍ය වේදින් ඉන්න ඕන. ඒක ඔයා තීරණය කරා. අපි ඒකට 50 තියමු. තියලා අපි පුංචි විරාමයකට යමු. විරාමයකට ගිහින් ඇවිත් අපි ලිවිසෙරි ප්‍රේමයේ දේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මාධ්‍ය සාක්ෂරතාවය සහ සංවේදනය. අපි අද ලිවිසෙරි ප්‍රේමයේදී කියවන්න බලාපොරොත්තු වෙන්නේ මාධ්‍ය අධ්‍යයනය. මාධ්‍ය කියවීම කියලා කියන විෂය මම හිතන්නේ අපි හැමෝම හදාරිය යුතු එකක්. තොරතුරු සාක්ෂරතාවය, මාධ්‍ය සාක්ෂරතාවය, එතකොට සංනිවේදන චර්යාවට ඒ දැනුම බලපාන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව ආචාර්ය රංග කලන්සූරිය මහත්මයා සහ ආචාර්ය මදුභාෂිනී ගලගෙදරගේ හේවගේ මැතිණියක් අපි සාකච්ඡා කරමින් ඉන්නේ. මම මදුභාෂිනී මැතිණිය ගාවට එන්නට කැමතියි. දැන් අපි කතා කරා මේ ඇයි මාධ්‍ය සාක්ෂරතාවයක වැදගත්කම තියෙන්නේ, තොරතුරු සාක්ෂරතාවයක් මිනිසුන්ට තියෙන්න ඕනේ කියලා. එතකොට මේ මනෝවිද්‍යාවටත් යම් ආකාරයේ බලපෑමක් තියෙන දැන් අර කියපු දුස්තරතුරු හරියට මිනිසුන්ගේ මනෝවිද්‍යාත්මක චර්යාවන් අධ්‍යයනය කළ තමයි පැල කරන්නේ. එතකොට මිනිසුන්ගේ චිත්ත වේග පිළිබඳව අධ්‍යයනය කළ තමයි පැල කරන්නේ. එතකොට මේ මනෝමිතිය නැත්නම් මනස කියවීම කියන කාරණය මේ තොරතුරු සාක්ෂරතාවය සහ මාධ්‍ය සාක්ෂරතාවයට බැඳිලා තියෙනවා නේද? අනිවාර්යයෙන්ම ඔබ කිව්වා වගේම මේ මාධ්‍ය අපි ගත්තොත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විතරක් නෙමෙයි, අපි ගත්තොත් නව මාධ්‍ය විශේෂයෙන්ම සමාජ මාධ්‍යයේ මේ මාධ්‍ය අන්තර්ගතයේ පවා නිර්මාණය වෙලා තියෙන්නේ මිනිස් මනස, ආවේග, හැඟීම් මේ සියලු දේම හොඳම විශ්ලේෂණය කරලා කොහොමද මේ මාධ්‍ය අන්තර්ගතය විකුණගන්නේ, කොහොමද මාන්ත අන්තර්ගතය ග්‍රාහකයට ලබලා දෙන්නේ, හොඳ ස්ටඩි එකක් කරලා තමයි මේ මාධ්‍ය අන්තර්ගතය සියලු දෙනෙම ග්‍රාහකයා ගත කරන්නේ. දැන් කතා කළා මේ තොරතුරු සමාජයක අපි ජීවත් වෙනවා. තොරතුරු වලින් වියුක්ත වෙන්නට අපිට බෑ. නමුත් ආචාර්ය කලන්සූරිය සඳහන් කරා වගේ දැන් අර මේ ඩිස්ඉන්ෆෝමේෂන් තමයි ගොඩක් අපිට මේ ඒ කියන්නේ ශියා වෙලා යන්නේ.
හරි එතකොට දැන් අපි මිනිස් මනස ගත්තොත් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සඳහන් කරලා තියෙනවා මනස කොටස් තුනකට බෙදන්නට පුළුවන් ඉට් ඉගෝ සුපර් ඉගෝ විශේෂයෙන්ම අපි මේ ඉට් කියන කොටස ගත්තොත් මේකේ තියෙනවා ලිබිඩෝ කියලා කොටසක් විශේෂයෙන්ම ලිංගිකත්වය ප්‍රචණ්ඩත්වය අපි කියන උපදූප කියන්නේ කුණු රසය කියන එක ගොඩක් වෙලාවට මේ ඇඩ්‍රස් කරන්නේ මේ ඉඩ් එක ඇතුලේ තියෙන මේ ලිබිඩෝ කියන කොටස තුලින් තමයි. මෙන්න මේ තියෙන මිනිස්සුන්ගේ හැඟීම් මෙන්න ආශාවන් මේ ආවේග එක තමයි මාධ්‍ය ආයතන හෝ වේවා මාධ්‍ය අපි ගත්තොත් එහෙම සමාජ මාධ්‍ය හෝ වේවා මෙන්න මාධ්‍ය අන්තර්ගත නිර්මාණය කරන්නේ මෙන්න මේ අවශ්‍යතාවලට කේට කරන්නට. මොකද ඕකේ මම පොඩි බදාගේ දැන් ඒකේ අපිට හොඳටම විකුණන්න පුළුවන් කොමොඩිටීස් තුනක් තියෙනවා මීඩියාවල. අපි හොඳටම විකිනේ නේ වගේ නේ අපිට. ග්‍රාහකව අල්ලගන්න පුළුවන් හොඳම ඒවා එකක් සෙක්ස්, ක්‍රයිම් ඇන්ඩ් පොලිටික්ස්. ওই තුන තමයි ස්පෝර්ට්ස් උත් තියෙනවා. නමුත් ස්පෝර්ට්ස් නිෂ් ඒරියා එකක් ඒකේ. ක්‍රොස් ද බෝඩ් ওই තුන අපිට හොඳට විකුණන්න පුළුවන්. ඔය 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 සයිකලොජිකල් ඇනලිසිස් එකත් එක්ක. කිව්වා වගේ ලිංගිකත්වය ප්‍රචණ්ඩත්වය දේශපාලනය වගේම කලාව කියන එකත් ඇත්තටම මම මේ රිසර්ච් ෆයින්ඩින්ග්ස් එක කතා කරන්නේ ඔබතුමා කිව්වා වගේ අනිවාර්යයෙන්ම දේශපාලනයකින් අපි ආසයින් කුණු රස දරගන්නනේ ඉන්වෙස්ටිගේටිව් අපි කියන ගවේෂණාත්මක මාධ්‍ය තුලින් එන තොරතුරු වලට වඩා අපි ගොඩක් වෙලාවට ඕපදූපවල දැනගන්නට කැමති. අපිට යෙලෝ ජර්නලිසම් කියලා කොන්සෙප්ට් එකක් තියෙනවා කහ දේශපාල මේ ජනමාධ්‍යවේදය කියලා. ඒකෙන් කියන්නේ මේ ඇමරිකාවේ ඇති ජනමාධ්‍ය හරහා ඇති වෙච්ච සංකල්පයක් වුණත් නැත්නම් මේක පොදු යථාර්ථයක් බවට පත් වෙලා තිනු මාධ්‍ය භාවිතයේදී සහ මේ මිනිස්සුන්ගේ හැඟීම් ලිංගිකත්වයේ ප්‍රචණ්ඩත්වයේ මේ තියෙන උපදූප දැනගැනීමේ ආසාවත් එක්ක මේ කහ ජනමාධ්‍ය වේදය කියන එක ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. මම මේ ළඟදී මගේ රිසර්ච් ටීම් එකත් එක්ක කළා රිසර්ච් එකක් කොහොමද සමාජ මාධ්‍ය අපි මේ යංගස්ටර්ස්ලට කියලා කියන්නේ බොහොම මේ නව යෝන් තරුණියන්ට බලපෑම් කරන්න කියලා. සමහර වෙලාවට මේකේ තොරතුරු ඇහුවත් පුදුම වෙන්නට පුළුවන්. දැන් අපි දින මම කාණ්ඩ දෙකක් ගත්ත කම්පැරටිව් ස්ටඩිස් අසදලා තමයි මේ සාම්පල් දෙකම තෝරගත්තේ මගේ රෙස්පොන්ඩන්ස්ලා මේ රිසර්ච් එකේ. එක පිරිසක් තමයි මේ ඉන්ටර්නැෂනල් ස්කූල් ගිහිල්ලා ඉංග්ලිෂ් ස්පීකින් එන්වාරමන්ට් එකකින් එන දරුවෝ. අනිත් අය තමයි මේ රජයේ පාසල් වලට ගිහිල්ලා ඊට පස්සේ ඒ සිංහල භාෂාවත් එක්ක සමාජගත වෙන අය. මම කියන්නේ ඒගොල්ලෝ ඉංග්‍රීසි පාවිච්චි කරන්නේ නැහැ කියනවා නෙමෙයි, මෙතන විභේදනයක් ඇති කරන්න උත්සාහ කරනවා නෙමෙයි. මට මගේ පර්යේෂණයේ යම් දත්ත ක්ලස්ටර් දෙකක් හරියටම හරි කිව්වා. මම මේ ප්‍රශ්න පාවිච්චි කරේ නැහැ, මේක සාමාන්‍ය ඩිස්කෂන් එකක් හින්දා. ඔව්, එතකොට මට මේ පර්යේෂණයේ දත්තනුව හොයාගත්තු දෙයක් තමයි දැන් මේ අර ඉංග්‍රීසි වැඩිපුර කතා කරන මෙන්න මේ ක්ලස්ටර් එකෙන් එන පිරිස අර පිටරට ඉන්නවනේ සෙලිබ්‍රිටීස්, විශේෂයෙන් නළු නෙළියෝ, ඒගොල්ලෝ කන බොන විදිහ, ඒගොල්ලන්ගේ දෛනික චර්යාව කරන්නේ කොහොමද, ඒගොල්ලෝ මිලදී ගන්නෙ මොනවද, බ්‍රෑන්ඩඩ් ඓටම්ස් මොනවද ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ, අන්න ඒව තමයි ඒගොල්ලෝ යොමු වෙලා තියෙන්නේ. කියන්නේ ඒ තරම් ජනමාධ්‍ය හරහා එක්ක සමාජ මාධ්‍ය හරහා මේ එන තොරතුරු ප්‍රවාහය තුලින් ඒගොල්ලෝ අනුකරණය කරන්න පටන් අරන් තියෙනවා මේ සෙලිබ්‍රිටීස්ලා පාවිච්චි කරන. ඒ කියන්නේ අපේ කන බොන, හිතන පතන, අපි ක්‍රියා කරන හැමදේම මාධ්‍ය හරහා එන දේවල් වලින් මේ ග්‍රාහකයෝ තීරණය කරන්න පෙරමිලා තියෙනවා. එක නියදියක් ගත්තාම එහෙම එකක් වෙනවා. අපි අනිත් නියදියට ගියොත් එහෙම ඒකේ තියෙන දේම තමයි මේ ලංකාවේ ඉන්නවනේ සෙලිබ්‍රිටීස්ලා ඒගොල්ලෝ අඳින්නේ පළවෙන්නේ කොහොමද? ඊට පස්සේ ඒගොල්ලෝ පවුලේ කී දෙනෙක් ඉන්නවද? කී පාරක් විවාහ වෙලා තියෙනවද? දරුවෝ කී දෙනෙක් ඉන්නවද? තමන්ගේ මම ඇත්තට මේ නව යෝන් දරුවොත් එක කතා කළේ තමන්ගේ පෞද්ගලික ජීවිතයේ සමහර කරුණු වලට වඩා ඔවුන් දන්නවා. තමයි දින මතක නැහැ තමන්ගේ අම්මා තාත්තා ඉපදිච්ච. නමුත් ඔවුන්ට හොඳ මතකයක් තියෙනවා අර ඒගොල්ලන්ගේ පෞල් ජීවිතය පිළිබඳව, ඒගොල්ලන්ගේ මේ බැඳපු දවස් ඒ පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන. අතන මම පුදුම වුණා නව මාධ්‍ය විශේෂයෙන් ඒගොල්ලෝ සමාජ මාධ්‍ය හරහා තමයි මේ තොරතුරු ගොඩක් ගන්නෙ. ඒ වගේම ඔය ටැබ්ලොයිඩ් කියන පත්තර හරහා සහ විවිධ අතිරේකයන් දෙනවා ජාතික පුවත්පත්වල පවා. ඒ වගේ සොයා ගැනීම තමයි මතරමඩ මේ පරේෂණේ හරහා සිදු. ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ මාත්‍යට හැකියාවක් ලැබිලා තියෙනවා මිනිස්සුන්ගේ කන බොන දේවල්, ඒ වගේම හිතන පතන දේවල්, සමාජ ක්‍රියාකාරීත්වය, ඒ හැම දෙයක්ම පාලනය කරන්නට. අපි ගත්තොත් එහෙම දැන් අර නිවුස් පේපර් කියලා චිත්‍රපටයක් තිබුණා.
දැන් මේ ඩිසින්ෆෝමේෂන් ගැන අපි විශේෂයෙන්ම කතා කරානේ. සාවත්‍ය ප්‍රවෘත්තියක් මේ ජාතික පුවත්පතක පළවීම නිසා අවසානයේදී අගතියට පත් වෙනවා යම් ඒ කියන්නේ පවුලක් ඔවුන්ට ගමට මූණ දෙන්න බෑ. අවසානයේදී ඔවුන්ගේ ජීවිත දන් දෙන්න ගොදුරු වෙනවා මේ යථාර්ථයට. එතකොට මාධ්‍ය සාවද්‍ය තොරතුරු අපි කියන ෆෝල්ස් ඇන් ෆේක් අපි ගොඩනගනවා මේ තොරතුරු ෆේක් නිවුස්. එතකොට කොහොමද ඒ හරහා සමාජයට වෙන්නේ අනිවාර්යයෙන්ම අගතියක්. දැන් අපි ගත්තොත් එහෙම අපි ඉන්නේ අපි දැන් අපි න්‍යායික කරුණු කොච්චර කතා කළා අපි ප්‍රායෝගික යථාර්ථය සමග ගලප ගන්න ඕනේ. අපි ඉන්නේ ඇත්තටම ලොකු අරගලයක ලොකු අර්බුදයක මේ අවස්ථාවේදී රටක් විදිහට. අපි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් නමවෙන්දා අපි ඒ සිදුවෙච්ච දේ ගත්තොත් එහෙම නමය කියන්නේ නපුරුයි කියලා කියන නමුත් අපේ නපුරු බව අපිට හොඳටම දැනුනේ මේ මැයි නමවෙන්දා සිදුවෙච්ච දෙයත් එක්ක. සමාජ මාධ්‍ය පාවිච්චි කරපු විදිහෙන් ප්‍රචණ්ඩකාරීත්වය කියලා කියන්නේ ගොඩක් වැඩි වුණා. මම මේ කාගේවත් පාර්ශවයක් ගන්නව නෙමෙයි. නමුත් කොයි පැත්ත ගත්තත් ඒ සමාජ මාධ්‍ය පාවිච්චි කරපු විදිහෙන් ප්‍රචණ්ඩත්වය පාවිච්චි කරලා මිනිසුන්ගේ චර්යාත්මක විදිහට මනසට ලොකු බලපෑමක් කරලා ඒ ක්‍රියාකාරීත්වය ප්‍රචණ්ඩකාරීත්වයකට මුව වෙන්න පවා දරුණු වුණා. අපි ගත්තොත් පොහොර අර්බුදයක් තියෙනවා. ඒක ගොවියාගේ සාධාරණ ඉල්ලීම. අපි ඕනම දෙයක් වෙනස් කරනවා නම් ඒක සිස්ටමැටික් අප්‍රෝච් එකක් ඇතුළේක වෙනස් කරන්න ඕනේ. නමුත් එහෙම අර ඒගොල්ලන්ගේ සාධාරණ දේවල් තියෙනවා. නමුත් සමහර මාධ්‍ය මේ දේවල් වාර්තා කරන විදිහෙන් ගොවියෝ තවත් ප්‍රපෝකකාරී වෙනවා. සමහර වෙලාවට මේ කැමරාවක් අරගෙන ගිහිල්ලා මම මේ සමහර මම මේ අධ්‍යක්ෂපු දේවල් කියන අරන් ගිහිල්ලා කියන මේ වොයිස් කඩේ කියන මෙන්න මේ වගේ ආවේගශීලී බවකි. අපි මාධ්‍යයක් විදිහට අපක්ෂපාතීව කටයුතු කරනවා මිසක්කා කාගේවත් පාර්ශවයක් අරගන්නේ නැතුව සමබරව ඒ වගේම නිර්වාද්‍ය තොරතුරු පැහැදිලිව ඉදිරිපත් කළොත් තමයි විශ්වසනීයත්වයක් ගොඩනගා ගන්නට පුළුවන්. මෙන්න මේ වගේ චර්යාත්මක වෙනස්කම් පෙළඹින් මාධ්‍ය විසින් අනිවාර්යයෙන්ම ග්‍රාහකයාට සිද්ධ කරනවා. මම කැමති මේ කියන්නේ අපි නෙගටිව් දේවල් කියලා කියන්නේ අපි නෙගටිව් ඉම්පැක්ට් එක කියලා කියන්නේ ඍණාත්මක විදිහට කරන මාධ්‍යයේ තියෙන බලපෑම වගේම ධනාත්මක විදිහට කොහොමද මාධ්‍යට ක්‍රියා කරන්න කියලා මම එක උදාහරණයක් අරගෙන පෙන්නන්නම්. මම මේ ළඟදි කියවපු පර්යේෂණ පත්‍රිකාවක තිබුණු දෙයක් තමයි එකක් කම්පැරටිව් ස්ටඩි එකක් කරලා තිබුණේ වියට්නාමය සහ චීනය. යම් යම් අර්බුද නිසා ඔවුන්ට සිද්ධ වුණායි කඩාවැටෙන ඔවුන්ගේ ආර්ථිකයේ මුල ඉඳලා පටන් ගන්න. ඒ ආර්ථිකයේ මුල ඉඳන් පටන් ගන්නකොට විශේෂයෙන්ම අවශ්‍ය වෙනවා. දැන් මාධ්‍ය මිනිස්සුන්ට එදා වගේ මදත් ලොකු බලපෑමක් කරන්නට පුළුවන් නම් අර නෙගටිව් දේවල්ම විතරක් මේ ධනාත්මක චින්තනය දේශයක් විදිහට නැගී සිටින්නට කොහොමද ඊට පස්සේ තමන්ගේ තියෙන මේ ආර්ථික අර්බුදය ව්‍යවසායකත්වයේ කුෂිකර්මයෙන් සම්පෝෂිත වෙන්නේ කොහොමද මිනිසුන් අර අපි කියන සංවර්ධන සම්නිවේදනේ ගොඩක් කතා වෙන්නේ කොහොමද අපි ඇටිටියුෂනල් විදිහට අපි චර්යාත්මක විදිහට කොහොමද අපි වෙනස් වෙන්නේ මාධ්‍ය පාවිච්චි කරන්නේ කොහොමද අන්නේ දේවල් ඉතාම වැදගත් වෙනවා. අදට වුණත් ලංකාවට අපි ගත්තොත් එහෙම මාධ්‍යට ලොකු වගකීමක් කාර්යභාරයක් තියෙනවා ධනාත්මක විදිහට මිනිසුන්ට බලපෑමක් ඇති වෙන විදිහට මේ අභිපේරණයක් සිද්ධ කරන ග්‍රාහකයාට අපි රටක් විදිහට අපි වැටිලා ඉන්නවා නම් ධනාත්මක විදිහට පෙළඹුමක් ඇති කරන්නේ මොන ආකාරයෙන්ද මේ ආර්ථික අර්බුදය හමුවේ. ව්‍යවසායකයන් ඉන්නවා ඔවුන්ම කොහොමද නගා සිටවන්නේ මෙන්න අපි මේ දේවල් පෙන්වන්න ඕනේ. මම ඒක තව එක උදාහරණයක් විතරක් කියලා මේ කතාව නවත්තන්නම්. මේ මම කතා කරන මේ ඒරියා එක අපේ තව රිසර්ච් කරන කණ්ඩායමක් කරනවා. අපි මේ ආර්ථික අර්බුදයේ හමුවේ මේ පවුල ඇතුලේ තියෙන සංනිවේදනයට කොහොමද වගේ බලපෑමක් සිද්ධ වෙලා තියෙනවද කියලා. එක පවුලක ග්‍රාමීය ප්‍රදේශයක තමයි මේ සාම්පල් තෝරගත්තේ. ඒගොල්ලන්ගේ ව්‍යවසායකත් ඒගොල්ලෝ ව්‍යාපාරයක් කරගෙන ගිහී ඒක කඩාගෙන වැටුණා. නමුත් මේ කියන ස්වාමිපුරුෂයා පවුල සහ බිභාර්යාව ඒගොල්ලොත් එක තමයි ගොඩක් වෙලාවට මේ ගේට ගැදර් කරේ කියපු දෙයක් තමයි එක්තරා රූපවාහිනී වැඩසටහනක තිබුණා මේ මැටි කර්මාන්තය ආශ්‍රිතව කොහොමද දේවල් කරන්නේ කොහොමද තමන් ව්‍යවසායකත්ව දේවල් තමන්ගෙම වෘත්තියක් ඇති කරගන්නේ එහෙම කියලා.
ඔහු ඒ හරහා පෙළඹීමක් ඇති වෙලා තියෙනවා. ඒ හරහා තමයි ඔහු කියන්නේ ඔහුගේ ඔහුගේ සීයාගෙන් ඉගෙනගත්තු දේවල් පොඩි කාලේ ඒවා පාවිච්චි කළ සම්පත් තියෙනවාවට ශ්‍රමිකයන් හොයාගන්නට පුළුවන් සාර්ථක විදිහට මාස දෙක තුනක් මේක පවත්වාගෙන. මොකද අපි මැටි දේවල් අද ගොඩක් වෙලාවට මැටි වලින් හදපු පාචන දේවල් අපි පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙනවා. අපිට ඩොරර් නැහැ, මුකුත් අපිට ගේන්න විදිහක් නැහැ. ඉතින් මේ වගේ මාධ්‍ය අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ පෙළඹුම්. අපි මාධ්‍ය කාර්යභාරයන් කිව්වොත් න්‍යායික වශයෙන් අපිට ප්‍රධාන තරක් අඳුර ගන්නට පුළුවන්. තොරතුරු දෙන්න ඕනේ ඉන්ෆෝමේෂන්, එඩියුකේෂන් අපි අධ්‍යාපනය දෙන්නට ඕනේ, අන්න අභිපේරණය, මොටිවේෂන් පෙළඹීමක් ඇති කරන්නට ඕනේ ධනාත්මක විදියට. අනිත් එක තමයි එන්ටර්ටේන්මන්ට් විනෝදාස්වාදය සපයන්නට ඕනේ. මම හිතන්නේ මාත්‍යට විශාල කාර්යභාරයක් වගකීමක් වගේම හැකියාවක් තියෙනවා චර්යාත්මක විදිහට මිනිස්සුගේ මනසට බලපෑමක් කරන්න. ඒ තුළින් චර්යාත්මක වෙනසක් ඇති කරන්න ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල. ඇත්තම දැන් මේ සන්නිවේදනය පිළිබඳව අධ්‍යයන විෂයන් ප්‍රායෝගිකව සමාජයේ භාවිතා කිරීම තමයි දැන් තියෙන අභියෝගය. ඒකෝට දැන් මෙතුමිය කිව්වා මේ චිත්ත වේග කලමනාකරණය පිළිබඳව. එනතම් සන්නිවේදන චර්යාව හරහා මිනිසුන්ගේ සිතුවිලි ධනාත්මකව අභිප්‍රේරණය කරන ආකාරය සහ ඍණාත්මකව අභිප්‍රේරණය කරන ආකාරය. එතකොට මේ චිත්තාවේගී මානසිකත්වය ඇති කිරීම සහ නැති කිරීම කියලා කියන කොටසේදී ග්‍රාහකයාගේ පෙරහණය කොහෙද තියාගන්න ඕන? ඒ කියන්නේ ග්‍රාහක පෙරහණයක් ඕන නේද මේ සඳහා මේ තොරතුරු කියවීමට? ඒක මේ දෙපැත්තෙම තියෙන්න ඕනේ. මාධ්‍ය පැත්තෙන් තියෙන්න වෙනවා ඒ පෙරහණයත්, ඒක ග්‍රාහකයා පැත්තිනුත් තියෙන්න වෙනවා. ඕකේ අපිට අපේ පොඩි කාලේ ඉඳන් අපේ සමාජයේ ලොකුවට මාධ්‍ය සාක්ෂරතාවයක් අපි කියලා දීලා නැති නිසා අපි ළඟදීනේ පටන් ගත්තේ. ඒකත් හරියට කෙරෙන්නේ නැහැ නේ වජිර. අපි දන්නවනේ මාධ්‍ය සාක්ෂරතාවය කියලා ස්කෝරල මාධ්‍ය අධ්‍යයනය කියලා වෙන උගන්නන වෙන මේ කිහිම්මලක් නේ අපිට ඇත්තටම. ඒ දැන් අපි ස්කෝලේ සෞඛ්‍ය ඉගෙන ගන්නේ දොස්තර කෙනෙක් වෙන නෙමෙයිනේ. සෞඛ්‍ය පාඩම අපි ඉගෙන ගත්තේ අත හොදලා කන්න, නැගිට්ටා මූණ හොදන්න, ඒවා සාමාන්‍ය ජීවිතයේ දේවල්නේ. මාධ්‍යත් උගන්නන්න ඕනේ එහෙමයි. නමුත් දැන් මාධ්‍ය අධ්‍යයනය කරන්න හදන්නේ මේ මාධ්‍ය වේදීන් හදන්න. ඒක සම්පූර්ණයෙන් වැරදි සංකල්පය. අපේ සමාජයේ මාධ්‍ය සාක්ෂරතාවයකින් සන්නද්ධ සමාජයක් නොවන නිසා අපිට ඕකට සමාජයටම බර පටවන්න අමාරුයි. අපිට හින්දා වැඩි බරක් දෙනවා මාධ්‍යයට. දැන් ඔය ඔබ කියපු ඔය චිත්තාවේග හදන යුගවල තමයි අපි පහුගිය ඉතිහාසයේ පහුගිය අවුරුදු 15 20 මේ ලංකාව විදිහට හිටියේ. හිතන්න යුද්ධ කාලේ. ඒතර යුද්ධයකදී කොහොමද මාධ්‍ය හැසිරීම? ලොකු තිබුණා සාකච්ඡා. සාකච්ඡා වලින් එහාට ගිහලා මාධ්‍ය වේදින් ගුටි කෑවා, මැරුම් කෑවා, ඒවත් උනා. මාධ්‍ය වේදින්ගේ ආරක්ෂාව කියන්නේ තව කතන්දරයක්. ඒක ලොකු මේක. ඊළඟට අපි යහපාලනයක් ආවා. ඊට පස්සේ ගුඩ් ගවර්නන්ස් කියන එක. සමාජය අපහු රීසෙට් කරමු, හදමු කියන. ඊට පස්සේ ඊස්ටර් බොම්බින් එක ආවා, පාසුකු ප්‍රහාරය. ඒකෙන් ලොකු ගිනිදැල්, ජාතිවාදී ගිනිදැල් එන්න ඉඩකඩ තිබුණා, ආවා. ඒක කොහොමද කළමනාකරණය කළේ? ඒක තව අපි ගිනි තිබ්බද, ඒක නිව්වද? ඊළඟට අපි දැන් ඡන්දයක් ආවා. ඊට පස්සේ දැන් කොවිඩ් ආවා. දැන් ආර්ථික අර්බුදයක් ඇවිල්ලා දැන් ඒක මානුෂීය අර්බුදයක් දක්වා ගිහිලා තියෙනවා. කියන්නේ මේ ලංකා මෑත ඉතිහාසය ගත්තාම අපි හැමදාම ඉඳලා තින්නේ ওই වගේ අර්බුදකාරී තැන්වල. ඒතර මාධ්‍ය කොහොමද මේ කොන්ටෙක්ස්ට් එකේ හැසිරුනේ? ඕක විවිධ කාලවල විවිධ විදිහට. හැබැයි එක තැනක් බැලුවහම හොඳට පැහැදිලි තමන්ගේ කාර්යභාරයට වඩා වෙන මොකක් හරි තමයි කරලා තියෙන්නේ හැමතිස්සෙම. දැන් බලන්න, දැන් ඔය දුස්තරතුරු ගැන කිව්ව කියනකොට අපි වැඩියෙන්ම අපි ඇඟිලි දික් කරන්නේ සමාජ මාධ්‍යයට. මොකද සාමාන්‍ය මිනිස්සු පාවිච්චි කරන නිසා තමුන්ගේ උමනාවන් වලට දුස්තරතුරු, වැරදි තොරතුරු පතුරවනවා කියලා අපේ සාමාන්‍ය තර්කයක් තියෙනවා. හැබැයි මේ රටේ ඉතිහාසය වෙනස් කරපු, මේ රටේ ඉතාම දරුණු සමාජයට බලපෑමක් කළ දුස්තරතුරු සමාජගත කළේ සමාජ මාධ්‍ය නෙමෙයි. ඒව කළේ ප්‍රධාන ධාරා මාධ්‍ය වලින්. ඒවා අපිට එකින් එක ගන්න පුළුවන්නේ. නයින්ගේ පටන්, නාගයෝ මතුවීමේ පටන්, ධම්මික පැණියෙන් ගිහිල්ලා ඊට පස්සේ දොස්තර සාෆිලා ගැන කතා කරනකොට ඔය හැම ලයින් අප් එකකම ගත්තාම ඉන්නේ සමාජ මාධ්‍ය නෙමෙයි. ඇත්තෙන්ම බැලුවොත් වජිර
සමාජ මාධ්‍ය කළ තියෙනේම පොඩ්ඩක් හුවා දැක්කේ මේක වැරදි මේ කතන්දරේ කියන එක ක්‍රොස් චෙක් කිරීමක් තමයි සමාජ මාධ්‍යින් උනේ. නමුත් ප්‍රධාන මාධ්‍යෙන් තමයි ලංකාවේ බොහෝ දුරට දුස්තරතුරු වපුරන්නේ, ඒවට පෝර දාන්නේ, ඒවට වතුර දාන්නේ, පුළුවන් තරම් ඒවා දුර ඇදගෙන යන්නේ. දැන් ওই මාධ්‍ය සාක්ෂරතාවය ගැන කියනකොට වජිර මට ඉතාම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපේ ප්‍රධාන මාධ්‍යයේ තියෙන ප්‍රවෘත්ති කාමර කොච්චර දුරට මාධ්‍ය සාක්ෂරතාවයේ තියෙනවද කියලා. දැන් මේ ළඟදී මම දැක්කා, අපි නම් ගම් කතා නොකර කියමු, මේ එක තර්කයක් ගේනවා ප්‍රධාන පන්සලක ලොකු හාමුදුරු කෙනෙක් මේ වගේ ප්‍රකාශයක් කරනකොට අපි ඒක වාර්තා නොකර ඉන්නද? හොඳ තර්කයක්. තර්කයක් විදිහට හොඳ තර්කයක්. මෙහෙම ලාම් පන්සලක ප්‍රධාන වතුර හාමුදුරු කෙනෙක් මෙහෙම කියනවා. නමුත් මාධ්‍ය කාර්යභාරයේ වජිර කියන දේක දාන එක නෙමෙයි. අපි මේ රිලේ ස්ටේෂන්ස් නෙමෙයි. අපි පෝස්ට් මාස්ටර්ලා පෝස්ට් බොක්ස් නෙමෙයි. අපේ කාර්යභාරය එතනින් එහාට ගිය එක. විශේෂයෙන් ප්‍රවෘත්ති. මම ප්‍රවෘත්තියකදී කියනවා නම් වජිර පිස්සෙක් කියලා ඒ ප්‍රවෘත්තිය මට දාන්න පුළුවන්ද? මම කවුරු වුණා? මම රටේ ජනාධිපති වෙන්න පුළුවන්. ඒත් මට ඒක දාන්න බෑ. ඇයි? අපහාස නීතියක් තියෙනවා රටේ. ඔබට අපහාස වෙන්නේ නඩු දාන්න පුළුවන් කියලා. අපහාස නීතියක් නැහැ කියමුකෝ. ඒකත් පැත්තක තියමුකෝ. දැන් මේ වගේ ප්‍රවෘත්තියක් කවුරු කිව්වත් අපේ මාධ්‍ය කාර්යභාරය තමයි ෆැක්චුවල් රිපෝර්ටින් කියන එක. ෆැක්චුවල් රිපෝර්ට්. ඒක ආචාර ධර්ම වල පළවෙනි එක. ඒ කියන්නේ වජිර සත්‍ය නෙමෙයි. මම ඔය සත්‍ය කියන එකට එකඟ නැහැ. සත්‍ය වාර්තා කරන්න අපිට බෑ. නමුත් අපිට ෆැක්චුවල් රිපෝර්ටින් පුළුවන්. ඒ හින්දා ඔබ යම් ප්‍රකාශයක් කරනවා නම් රටේ ජනාධිපති විදියට අපි හිතමු. ඒකත් ෆැක්චුවල් චෙක් කරන්න, ෆැක්ස් චෙක් කරන්න. මෙයා ඇත්තද කියන්නේ බොරුද කියන්නේ. ඒක තමයි මාධ්‍ය කියන්නේ. නැත්තම් මාධ්‍යකරුවෙක් ඕනේ නැහැ නේ උතෙන්ට. ඔය තේ හදන ළමයි කියවුවා නම් ඒ වැඩේ කරයිනේ. එහෙම නෙමෙයිද අපි ඇත්තටම අපි නිවුස් රූම් එකේ අපි කියන්නේ ඔහොමනේ. දැන් අපිට වැරද්ද අපි මේ කියන දේ ලියන් ගහවම නිකන් කියන දේ ලියාගෙන ආවම මට හොඳට මතකයි. ඇතුළත් මුදලි ගාමිණී ගාමිණී ඇතුළත් මුදලි දෙන්නා ලලිතත් මුදලි ගාමිණී සානාගයි දෙන්නා දෝෂාභියෝගය ගෙනල්ලා 1993 මට මතක විදියට 92 මම පුහුණු මාධ්‍යවේදියෙක් දිනමිනේ මාව කවුදේ අටහ මාට තමයි පාර්ලිමේන්තුවේ කමිටු රූම් එකේ ප්‍රෙස් කොන්ෆරන්ස් එක තිබ්බේ. කවුරුත් දන්නේ මොකද මේ දෙන ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියන්නේ කියලා. දෙන්න ප්‍රේමස මහත්තයත් එක්ක විරසක වෙලා තියෙන බව දැනගත්තා. හැබැයි මේ දෙන ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියන්නේ ජීඑම් ප්‍රේමචන්ද්‍රයි ගාමිණී සානාගයි ලලිත අතුලගුලි. කවුරුත් නැහැ නිවුස් රූම් එකේ. දයා එතුමා හිටියා පරිවර්තකෙක් විදියට. නමුත් මට තමයි යන්නුනේ වාර්තාකරු විදියට. මම මාස 6ක් නැහැ ප්‍රවෘත්ති කාමරේ. උදේ මට ජීඑස් පෙර මහත්තයා කතුතුමා කතා කරලා කිව්වා අනික්මන්ට යනවා පාර්ලිමේන්තුවේ කමිටු රූම් 3 එකේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියෙනවා ගාමිසනා කියලා ගිල බලනවා. පස්සේ මම ඉතින් ගියා. බලනකොට දෙයනේ දෝෂාභියෝගයෙන් ගෙන මේ දෙන මේ කට්ටිය ආණ්ඩුවෙන් ආයි ගත් වෙනවා. දශකයේ ප්‍රවෘත්තිය. ඉතින් මම කියන දේ ලියාගෙන ආවා. ඉතින් මේගොල්ලෝ කියන දේ ලියාගෙන ආවා. ඇවිල්ලා මම දුන්නාම WG ගුණරත් මහත්තයා මාව කණ්ඩ හදනවා. ඇයි? තමුසේව යව්වේ කියන දේ ලියන් ඉන්න නෙමෙයි. ඒකට මේ අපේ මේ අපාරතු මේ මේ බිල්ලි මතු ගන්න කොල්ල ඇව්වා ඒකත් එක කරයි. තමුසේවියකට නෙමෙයි. ඇයි ඇහුවේ නැත්තේ? ඇයි දෝෂාභියෝගේ ගේන්නේ කියලා. ඇයි ප්‍රශ්නේ ඇහුවේ නැත්තේ? දැන් මගේ මොකද්ද මට කියලා දෙන්නේ? මේ මාධ්‍යකරුවෙක්ගේ කාර්යභාරය. ඇයි ඇහුවේ නැත්තේ? මොකද්ද හේතුව දෝෂාභියෝගේ ගේන්නේ? තමුසේවිය කියන එක ලියන් ඉන්නේ. කියන්නේ අපේ රාජකාරිය කියන එක ලියන එක නෙමෙයි. කියන එක හැම දාන එක නෙමෙයි. ප්‍රශ්න කරන්න. ඇත්තෙම ණය හිටියද? කොහෙද මේ ණය ආවේ? අද කෝ ණය? දැන් ඒක මාධ්‍ය කාර්යභාරය නෙමෙයිද? ඒක දුස්තරතුරක් නෙමෙයිද? මේ දුස්තරතුර කොහොමද නිවැරදි කරන්නේ? හරි අපිට කරන්නම දෙයක් නෑ අපි ඒ වෙලාවේ ප්‍රවෘත්තිය පළ කළා. ඊට පස්සේ අපිට ෆැක්ට් චෙක් කර තැකි. මේකේ තොරතුරේ ප්‍රවෘත්තිය සත්‍යසත්තාවයට බලන්න පුළුවන්. බලලා අපිට ප්‍රේක්ෂකයට කියන්න ඕනේ. ඔය දැන් මදුභාෂණේ කිව්වේ මේ විශ්වාසනීයත්වය සම්පූර්ණයෙන්ම කඩාවැටලයි කියලා. කඩාවැටෙන හේතුව මේවනේ. වෙන මොනවද? දොස්තර සාෆි ගැන අර අඬ කියපු අම්මලා අදකෝ අපේ ගුවන් කාලෙන් කොච්චර ප්‍රමාණයක්
ඔබෙත් මගෙත් මේ හැම කෙනාටම අයිති ගුවන් කාලෙන් කොච්චර ප්‍රමාණයක් මේ මේ තොරතුරු වාර්තා කරන්න ගියාද වාර්තා කළා ඒක හරිද නැද්ද කියලා අපි අද දන්නවද කොහේ අම්මලාද මහ විශාල අරගලයක් මේ රටේ වුණා ඔබට මතකද දන්නේ මුස්ලිම් මැමතිරුවා ඉල්ලාස් වෙලා හාම්දුරු පාගමන් ගිහිල්ලා මේ රට විශාල අරගලයක් බවට පත් කළා මේ රට ඒ හින්දා මම විශ්වාස කරනවා ප්‍රවෘත්ති කාමරයට දැනට තියෙන ප්‍රවෘත්ති කාමරයට මේ සංයමය ගිනියන්න ඕනේ කවුරුවත් කියන්න බෑ අපි ඇත්ත තමයි ප්‍රවෘත්ති වලින් කියන්නේ කියලා ඒක කරන්න බෑ ඇත්ත කියන්න මම ඇත්ත දනන් ඉන්න බෑ ඉස්සෙල්ලා මම ඇත්ත දන්නේ හැබැයි මට ෆැක්චුවලි කියන්න පුළුවන් මේ දේවල් වුණා කියලා අහවල් වෙලාවට අහවල් දවසේ මෙයා මේ ප්‍රකාශය කළා ඒක ඇත්තද බොරුද බලන එක අපි වෙනම කරගමු නමුත් මේකට ප්‍රධානම ප්‍රශ්නේ ඔය අර ලංකාවේ රූපවාහිනී සහ ගුවන්විදුලි බ්‍රෝඩ්කාස්ට්ස්ලට නැහැ පොදු නීති පද්ධතියක් නැහැ ප්‍රතිපත්ති මාලාවක් නැහැ ආචාර ධර්ම පද්ධතියක් නැහැ ඔය ප්‍රශ්නේ නිසා ඉතින් නිදහස් පිටියක ක්‍රීඩා කරනවා නීති නැතුව ඕනම ක්‍රීඩා තරගයක නීති තියෙනවනේ ක්‍රීඩාවක් නැහැ නීති නැති නමුත් අපේ විකාශන මාධ්‍ය ඒ නීති නැති ක්‍රීඩාවක් වගේ. ඒ නිසා වැරද්දක් කළත් ඒ වැරද්ද පෙන්වා දෙන්න අපිට තැනක් නැහැ. මොකද අපි ඒක ලිඛිතව ලියලා නැහැ මේක වැරද්දක් කියලා. ඔව් දැන් අපිට ඒ පාර හැදෙන්නේ මාධ්‍ය ආචාර ධර්ම සහ මාර්ගෝපදේශ පිළිබඳව කතා කරන විශේෂයෙන් මාධ්‍ය අධ්‍යයනය කරනවා නම් මාධ්‍ය අධ්‍යයනය විෂයක් විදිහට කරන දරුවන්ටත් මම හිතන්නේ ඉතාම වැදගත් මේ සාකච්ඡාව තොරතුරු මාධ්‍ය සාක්ෂරතාවේ ඒ සාක්ෂරතාවේ තියෙන්න ඕන කොහෙටද එතකොට සංනිවේදකයා සහ ග්‍රාහකයා දෙනාටම මෙහි තියෙන වගවීම වගකීම කොහොමද එතකොට මාධ්‍ය ආචාර ධර්ම සහ මාර්ගෝපදේශ දැන් අපි ලෝක මට්ටමින් ගත්තොත් මේ විශේෂික මට්ටමින් ගත්තොත් ආචාර ධර්ම සහ මාර්ගෝපදේශ කොහොමද ලෝකේ පාවිච්චි වෙන්නේ දැන් ආචාර්ය කලන්සූරිය කිව්වා වගේ අපේ ලංකාවේ ඇතුලේ අපිට කෝඩ් ඔෆ් එතික්ස් ඒ කියන්නේ ආචාර ධර්ම පද්ධතියක් හෝ නෛතික අපි කිව්වොත් එහෙම නීතිමය වපසරියක් සහ ඒ කියන ප්‍රතිපත්ති මාලාවක් නැහැ අපේ ජනමාධ්‍ය වේදෙන්ට. නමුත් අපි ජාත්‍යන්තර මට්ටමේ මේ ආචාර ධර්මවල භාවිතය ගැන කතා කරනකොට විශේෂයෙන්ම අපිට අඳුර ගන්නට පුළුවන් සමහර රටවල්වල රජයේ මැදිහත් වීමෙන් සමහර නීති සම්පාදනය කරලා තිනවා ආචාර ධර්ම පද්ධතීන් අඳුන්වලා දීලා තියෙනවා. නමුත් සමහර රටවල්වල විශේෂයෙන් මම හිතන්නේ දැන් එංගලන්තය වගේ UK වගේ ගත්තොත් එහෙම සමහර මේ ජනමාධ්‍ය වේදීන්ගේ ඒගොල්ලන්ගේ තියෙන සංසඳ ඒ හරහා තමයි ආචාර ධර්ම පද්ධතීන් අඳුන්වලා දීලා තියෙන්නේ. දැන් ලංකාවේ පුවත්පත් කලාවේදීන්ට, ඒ කියන්නේ මේ මාධ්‍ය වේදීන්ට පුවත්පත් මණ්ඩලය, ඒ වගේම කතෘ සංසදය සහ තව අනෙකුත් පුවත්පත් ජනමාධ්‍ය වේදීන්ගේ තියෙන මේ ආයතන විසින් සමහර ප්‍රතිපත්ති මාලාවන් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒවායේ භාවිතය පිළිබඳවත් අපිට ප්‍රශ්නකාරී. නමුත් ඒවා නිසියාකාරයෙන් ක්‍රියාත්මක වෙනවද කියලා. නමුත් අපි දැන් අපේ ප්‍රශ්නේ ගත්තොත් එහෙම අපි කතා කරන ජාත්‍යන්තර මට්ටමේ මේවා කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. විශේෂයෙන්ම අපි දැන් මේ කාලේ ගොඩක් සමාජ මාධ්‍යර කියනවනේ සමාජ මාධ්‍ය නිසා තමයි ගොඩක් මේ ආචාර ධර්ම වලට විරෝධීව ක්‍රියාත්මක වෙන්නේ ඒ ප්‍රතිපත්ති පිළිපදින්නේ නැත්තේ කියලා. නමුත් මම හිතන්නේ එතුමා කිව්වා වගේම අපේ මේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය එක්කත් සමාජ මාධ්‍ය ගත්ත දැන් අපිට ඉන්නේ කන්වර්ජන් සොසයිටි එකකනේ. ඕනෑම මේ දැන් අපි ගත්තොත් මේ රූපවාහිනී නාලිකාව ගත්තත් චරණ ඔයගොල්ලන්ට තියෙන කන්වර්ජන් විදිහට සම්බන්ධ වෙලා තියෙන ඔයගොල්ලන්ගේ තියෙන වෙනම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක්. එතකොට අපිට ව්‍යුක්ත වෙලා ජීවත් වෙන්න බෑ තනි තනි මාධ්‍ය ආයතන විදිහට වෙනම ඉන්නට බෑ. ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම හැම කෙනෙකුටම පුරවැසියන්ට වගේම මාධ්‍ය ආයතන ලයිව් ස්ට්‍රීම් එකක් තියෙන්නට පුළුවන්, සමාජ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් තියෙන්නට පුළුවන්. එතකොට කොහොමද අපි මේ සමාජ මාධ්‍ය හරහා වෙන මේ ආචාර ධර්ම විරෝධීව සිදුවෙන දේවල් වලට මේ ක්‍රියාත්මක වෙන්නේ ජාත්‍යන්තර මට්ටමේ කියලා බැලුවොත් එහෙම දැන් අර අපි විශේෂයෙන්ම නෝවේ ෆිලිපීන් වගේ ගත්තොත් මම දැකලා තිනවා ඒගොල්ලෝ ස්පෙසිෆිකලි සමාජ මාධ්‍ය භාවිතයේදී කොහොමද කියන්නේ මේ ජනමාධ්‍ය වේදීන් හෝ පුරවැසියන් හෝ වේවා නැත්නම් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා ඕනම මේ කියන්නේ සමාජ මාධ්‍ය තුල තියෙන ඒ අන්තර්ගතය නිර්මාණය කරන අයට
මේ නීතිමය පද්ධතියක් නෙමෙයි නමුත් ගයිඩ්ලයින්ස් ඉදිරිපත් කරලා තියෙනවා. මම විශ්වාස කරන දෙයක් තමයි ලංකාවේ හෝ වේවා ජාත්‍යන්තර මට්ටමේ හෝ වේවා අර අපිට නීති දාලා මම කියන්නේ නීති අවශ්‍යයි. නමුත් අර අපි කියනවා සෙන්සර්ෂිප්. ඒ කියන්නේ බොහොම තද විදිහට මර්ධනය කරලා මාධ්‍ය ක්‍රියාත්මක කිරීමක් සිද්ධ කරන්නට බෑ. අපි වග වෙන්නට ඕනේ මාධ්‍ය වේදියෝ විදිහට මාධ්‍ය පාවිච්චි කරන අය විදිහට මාධ්‍ය අන්තර්ගතය නිර්මාණය කරන ගොඩනගෙන අය විදිහට ඒ කියන්නේ self regulation එක කියන්නේ ස්වං නියාමණයකින් යුක්තව ආචාර ධර්ම වලට ගරු කරමින් බොහොම වගකීමකින් යුක්තව ආචාර ධර්ම වලට අනුකූලව මාධ්‍ය පරිහරණය කරන්න. අපි දැන් ගත්තොත් අර පිලිපීන් වල සහ නෝර්වේ ඉදිරිපත් කරලා තියෙන ආචාර ධර්ම පද්ධති ගත්තොත් එහෙම එක ඒගොල්ලන් ඉදිරිපත් කරලා තියෙනවා කොහොමද ඕගලට නිදහස තියෙනවා කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා විදිහට තමන්ගේට ලැබිච්ච ඒ කියන්නේ ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙෂන් ඒ කියන්නේ ඓතිහාසිකම විදිහට තමන්ගේ තොරතුරු පාවිච්චි කරන්න ලියන්න ඒ වගේ ප්‍රසිද්ධ කරන්න ඒ අයිතිය ලැබුණත් තමන් තමන්වත් ක්‍රිටිසයිස් කරන්න ක්‍රිටිසයිස් යුවර් සෙල්ෆ් ඒ කියන්නේ ඔබව පවා ක්‍රිටිසයිස් කරමි විවේච ඔබට ඔබ ගැනත් විවේචනයක් තිබිය යුතුයි. ඒ නිසා හැම දේ ගැනම අර කිවි ෆැක්චුවල් රිපෝර්ට් හැම වෙලාවෙම ක්‍රොස් චෙක් කරලා මේක නිවැරදිද හරිද අන්න දැනුමක් තියෙන්න ඕනේ. මම කරුණු එකින් එක අරගෙන කරන්න ගියොත් ලොකු කාලයක් යනවා. නමුත් පිලිපීන් වලත් ඉදිරිපත් කරලා තිනවා ගයිඩ්ලයින්ස් මේ සෝෂල් මීඩියා පාවිච්චි කරනකොට කොයි විදිහට පාවිච්චි වෙන්න ඕනේ කියලා. දැන් අපි සමහර අපි පොදුවේ ගත්තොත් එහෙම ජාත්‍යන්තර මට්ටමේ තියෙන ඒ කියන්නේ සමහර ඒවා පොදු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ සමාජ මාධ්‍යද නව මාධ්‍යද ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සමහර ඒවා වෙන් වෙන් විදිහට ඉදිරිපත් කරලා තිනවා. අපි සමහර මේන් කොම්පෝනන්ට්ස් ගත්තොත් මේක කියන්නේ අපි ක්‍රයිටීරියා නැත්නම් අපි ගොත් ප්‍රින්සිපල්ස් ඉදිරිපත් වෙලා තියෙන මේ ආචාර ධර්ම පද්ධතිවල රයිට් ටු ප්‍රිවසි ඒ කියන්නේ අපි පෞද්ගලිකත්වයට සියලු දෙනාගේම ගරු කරන්න ඕනේ. දැන් අපි ලංකාවේ ගත්තොත් අපි ප්‍රායෝගික උදාහරණයක් දෙමින් අපි මේ න්‍යායික කරුණු කතා කරමු. දැන් අපි ජාත්‍යන්තර මට්ටමේ හිතන දැන් අර ඇමරිකාවල පහුගිය දවස්වල කියන්නේ කිහිපයක් සිදුවීම් සිද්ධ වුණා. මේ ප්‍රචණ්ඩකාරී විදිහට දරුවෝ පාසල්වල ක්‍රියාත්මක වෙනවා. කවදාවත් ඒ දරුවෙගේ නමක්, ඒ දරුවෙගේ ඡායාරූපයක්, කවදාවත් ඒ අගතියට පත්විච්ච කෙනාගේ ඡායාරූපයක් නමක් අද වෙනකන් අපි දැනගෙන තියෙනවද? සමහර වෙලාවට සෝෂල් මීඩියා සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කරන අය ඒ වගේ නම්ගම් තියෙනට පුළුවන්. නමුත් ආචාර ධර්මයක් විදිහට ඒ කළ යුතු නැති දෙයක්. දැන් අපේ ලංකාවේ මේ මෑතදී ගත්තොත් එහෙම විද්‍යා සේයා මේ ළඟදී අටලුගම දරුවෙක් බලන්න නම ගම පවුල දරුවෝ කොහෙද ඉන්නේ ඊට පස්සේ ගෙදර තව සහෝදර සහෝදරි කොහොමද සමාජයේ ඉස්කෝලෙට යන්නේ කොහොමද ඒගොල්ලෝ මේ සමාජයේ මේ පවුල පිළිගන්නේ අම්මා තාත්තා කොහොමද සමාජයට යන්නේ මේ දරුවට වෙච්ච තමන්ගේ දරුවට යම්කිසි ආකාරයකට අගතියක් වුණාම මේ දරුවන්ට තියෙන වේදනාව කාටවත් මාධ්‍යකට ගිහිල්ලා ඒක අලෙවි කිරීමේ හැකියාවක් නැහැ මොකක් හරි අර්බුදයක් වුණාට පස්සේ නැත්නම් ඉතන ආපදාවක් වුණා කියලා ආපදාවක් වුණ අවස්ථාවකදී මාධ්‍යට තියෙන ලොකු විශාල වගකීමක් ආචාර ධර්මානුකූලව ඒක රිපෝට් කරන්න වාර්තා කරන්න අර වෙච්ච සිද්ධිය නෙමෙයි අපි කියන W5H අනුව වාර්තා කරන්න කියලා තමයි අපිට මේ උගන්වන්නේ අපි මේ කැම්පස් එකේ උගන්වන මාධ්‍ය ගිහිල්ලත් එහෙම තමයි කරන්න ඕනේ ඒක න්‍යායික න්‍යායානුකූලව කරන්නේ නැහැ අපි මේ තියරිස් උගන්වන විදිහට මේ මාධ්‍යෙත් කරන්නට ඕන මොකක්ද උනේ කොහෙද උනේ කොයි වෙලාවෙද උනේ කොහොමද උනේ මෙන්න මේවා තමයි ආ නමුත් බලන්න හැඟීම් ඇවිස්සෙන විදිහට ඒ මිනිස්සුන්ගේ හැඟීම් දුක කඳුල පාවිච්චි කරමින් ලොකු කතා ප්‍රවෘත්තියක් නිර්මාණය කළ තමයි මිනිස්සුන්ට දෙන්නේ කොවිඩ් කාලේ බලන්න වෙච්ච දේ ඒ ගෙදරට යනවා ඩ්‍රාමා එකක් වගේ පවුල පරිසරය පෙන්නනවා අවට පෙන්නනවා ඡායාරූප කරනවා ඒ මිනිස්සගේ වරදට නෙමෙයි මිනිස්සර කොරෝනා හැදුනේ කොවිඩ් හැදුනේ ඕනෙම මිනිස්සුෙකුට ලිඩක් හැදෙන්න පුළුවන්. ඒ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් තියෙනවා. ග්‍රාහකයෝ විදිහට, මිනිස්සු විදිහට. ඒවට ගරු කරන්නට ඕනේ ජනමාධ්‍යවේදීන් තමන්ගේ ප්‍රවෘත්ති වාර්තා කරනකොට. අපි ගත්තොත් රයිට් ටු ප්‍රිවසි විතරක් නෙමෙයි. අපි කිව්වොත් අර ෆැක්චුවල් රිපෝර්ටින්ම විතරක් නෙමෙයි. අපි කරන බැලන්ස් කියන එක සමබරව. කොහෙද අපේ සමබරව ඉදිරිපත් වෙන්නේ? හැම මාධ්‍යයක් ගත්තොත් එහෙම හැම මාධ්‍යකටම, හැම පුද්ගලයකටම තියෙනවා එයාටම ಐඩියොලොජි එකක් තියෙනවා ඇජෙන්ඩ එකක් තියෙනවා අපි කියනවා ඇජෙන්ඩා සෙටින් තියරි කියලා අපි ළමයිට උගන්වනවා න්‍යාය පත්‍ර ගොඩනැගීමේ න්‍යාය අන්නේ ඒගොල්ලෝ හැම කෙනෙකුටම න්‍යාය පත්‍රයක් මෙතුමා කිව්වා කොහෙවත් සත්‍ය කියලා දෙයක් නැහැ කියලා. ඇයි සත්‍ය කියන දෙයක් නිර්මාණය කරන්න බැරි ඇයි? අපි හැම කෙනෙකුටම ඉන්ඩිවිජුවල් මිනිස්සු විදිහට
මාධ්‍ය ආයතන විදිහට අපේ අපිට ඇජෙන්ඩා එකක් අපේ අයිඩියොලොජි එකක් අපිට තියෙනවා. ඒකෙන් ව්‍යුක්ත වෙන්නට අපිට බෑ. ගොඩක් කරුණු කාරණා තියෙනවා ඉදිරිපත් කරන්න මේ ආචාර ධර්මවල තියෙන. ඔව්. අපි ඇත්තටම මේ හරි වටින මේ theoretical frameworks අපි මේ නැත්තම් ගත්තොත් මේ න්‍යායාත්මක රාමුවකට ආවා මේ කතාව. මම හිතන්නේ අධ්‍යන කාර්යයේ ඉන්න දරුවන්ට හරි පහසු වෙයි මේ අධ්‍යයනය සඳහා මේව හොයාගෙන යන්න. දැන් කහ තීරුවේ සංනිවේදනය වෙන්නට පුළුවන්. එතකොට අර පුද්ගල කේන්ද්‍රීය සංනිවේදන භාවිතය වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ අයිඩියොලොජි එක අනුව මාධ්‍ය භාවිතා කිරීම කියලා කියන්නේ මේ මේක තමයි ඇත්තම මාධ්‍ය සාක්ෂරතාවය කියලා අපි විශේෂිකව ඉගෙන ගන්න ඕන කාරණා. අපිට විරාමයකට යන අවසර දෙන්න. ඉහින් ඇවිත් අපි ආයෙත් කතා කරමු. අද අපි කතා කරන්නේ ලිවිසරි ප්‍රේමයෙන් මාධ්‍ය තොරතුරු සාක්ෂරතාවය සහ සංනිවේදන අධ්‍යයනය කියන කාරණාව, මාධ්‍ය අධ්‍යයනය කියන කාරණාව. ඒ පිළිබඳව සාකච්ඡා කරද්දී ආචාර්ය රංග කලන්සූරිය මහත්මයා සහ ආචාර්ය මදුභාෂිණී ගලගෙද්දගේ වගේ ඇතණියෙක් අපි සාකච්ඡා කරන්නේ. දැන් අපි මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව සාකච්ඡා කරා. මාධ්‍ය ආචාර ධර්මවල මාධ්‍ය මාර්ගෝපදේශවල අවශ්‍යතාවය පිළිබඳව අපි දැන් ලංකාවේ ප්‍රබල විදියට ගත්තයින් පස්සේ පුවත්පත් ගුවන්විදුලි රූපවාහිනී සහ නව මාධ්‍ය මේ කාරණා හතරට අපි මාධ්‍ය ඛණ්ඩනය කරගත්තොත් අපි පුවත්පත් කියන කොටසට ආවොත් පුවත්පත් වලට ලංකාවේ එහෙම ආචාර ධර්ම පද්ධතියක් තියෙනවද? තියෙනවා. දැන් අපි හතර ගැනම කෙටියෙන් කතා කරමුකෝ වජිර. පුවත්පත් වලට තමයි ආචාර ධර්ම පද්ධතියක් ක්‍රියාත්මක වෙන මට්ටමටම තියෙන්නේ. ඒක ක්‍රම දෙකකට වෙනවා. එකක් 1972 පුවත්පත් මණ්ඩල පනත යටතේ ආචාර ධර්ම පද්ධතියක් ගැසට් කරලා ඒක ආණ්ඩුව විසින් නියාමනය කිරීමක් යනවා පුවත්පත් මණ්ඩලය හරහා. ඒක ඉතාම පැරණි. ඔබ හිතන්න 70 මුල දශක මුල භාගයේ තිබිච්ච නීති අද කොච්චර වළංගුද කියන එක. එහෙනම් පුවත්පත් මණ්ඩලයේ වත්මන් සභාපතිවරයාත් උත්සාහ කරනවා මේක විනාශ කරලා යාවත් කාලින කරලා යම් වැඩපිළිවෙලක් කරන්න. ඊට පස්සේ ඔබ ගත්තා ගුවන්විදුලි සහ රූපවාහිනී විකාශන මාධ්‍යයට. විකාශන මාධ්‍යයට කොහෙත්ම ලංකාවේ එහෙම ආචාර ධර්ම පද්ධතියක් නැහැ. රූපවාහිනී සංස්ථා පනත යම් සංශෝධනයක් කරලා තමයි පුද්ගලික අංශයට බලපත්‍ර දෙන්න තීරණය කළේ. පුවත් රූපවාහිනී සංස්ථා පනතේ තියෙනවා ඇමතිවරයා විසින් රෙගුලාසි විදියට ආචාර ධර්ම පද්ධතියක් ගැසට් රෙගුලේෂන්ස් කර හදන්න ඕනේ කියලා. නමුත් මේ රෙගුලාසි තාම 1982 පස්සේ තාම කිසිම ඇමතිවරයෙක් අතින් හැදිලා නැහැ. දැන් හැදෙන්න අවශ්‍යත් නැහැ. මොකද ඇමතිවරු නෙමෙයි ආචාර ධර්ම හදන්න ඕනේ. මෙතන අපි නැහැ. අපි ඒවා වෙනම කරන්න ඕනේ. නමුත් සමස්තයක් විදියට ගත්තාම ලංකාවේ රූපවාහිනී සහ ගුවන්විදුලි ක්ෂේත්‍රයට ආචාර ධර්ම පද්ධතියකුත් නැහැ. නිකන් කොළ කැලලක් තිබිලා වැඩකුත් නැහැ ආචාර ධර්ම පද්ධතියක් කියලා. ඒක රෙගියුලේට් වෙන එක නියාමනය වෙන්න ඕනේ. ඒක නියාමනය වුණ නැත්නම් ආචාර ධර්ම පද්ධතියක් හදලා වැඩක් නැහැ. නියාමනය වෙන නම් නියාමනය වෙන ආයතනයක් තියෙන්න ඕනේ. ඒ ආයතනය ස්වාධීන කොමිසමක් ස්වාධීන ආයතනයක් විය යුතුයි. ඒවා මේ අමතරුපත් කරන තැන් වෙන්න බෑ. තම තමන්ගේ හෙංචයියෝ. ඒතකොට එහෙම නැත්නම් මේ නිලධාරීන්ට සහ තමන්ගේ හිතවතුන්ගේ විශ්‍රාම කාලය ගත කරන කොමිසම එහෙමනේ අපේ කොමිසම නේද නිකක් කියලාට. එහෙම වෙන්න බෑ. ඒවා ඊටාම ශක්තිමත් ස්වාධීන ආයතන වෙන්න ඕනේ. උදාහරණයකට මට මේ ඊටාම මට පුද්ගලික අත්දැකීම් තියෙන උදාහරණ කීපයක් තියෙනවා. එකක් ගන්නම් ළංගම රටක ගමුකෝ. දැන් පාකිස්තානයේ වගේ රටක ගත් තියෙනවා පෙම්රා කියලා ආයතනය. ඒ කියන්නේ පාකිස්තාන් ඉලෙක්ට්‍රොනික මීඩියා රෙගුලටරි ඔතොරිටි පෙම්රා. ඊටාම ශක්තිමත් නීති සහිතව ස්වාධීනව ක්‍රියාත්මක වෙන ආයතනයක්. ඒ ආයතනයෙන් කාරණා දෙකක් කරනවා. එකක් තමයි ෆ්‍රීකවන්සි ඇලෝකේෂන් එක කරන්නේ තේගොල්ලු. කන්ටෙන්ට් එක රෙගුලේට් කරන්නේ තේගොල්ලු. ඒ කියන්නේ ෆ්‍රීකවන්සි ඇලෝකේෂන් කියන්නේ දැන් වජිර ජනාධිපතිවරයාගේ හිතවතෙක් කියලා වජිරට ගිහලා ලයිසන් එකක් ඉල්ල ගන්න බෑ. ඒව දෙන ක්‍රමයක් තියෙනවා. සහ වජිරට දැන් වජිරට ලයිසන් එකක් තියෙනවා නම් වජිරට හිතනොත් මේක මට කරගෙන යන්න බෑ මට වියදම් වැඩි කියලා ඒක තව කෙනෙකුට හිතවතෙකුට දෙන්න බෑ. ඒක පෙම්රාගෙන් කරන්නේ ඔක්ෂන් කරනවා. වෙන්දේසි කරනවා. තොර වෙන්දේසියෙන් ඉහළම විලකට යනවා. ඒ කියන්නේ ආණ්ඩුවට ආදායම් මාර්ගයක් හදාගන්න ක්‍රමයක්ත් තියෙනවා. ඒ කියන්නේ ෆ්‍රීකවන්සි ඇලෝකේෂන් එකත් ඒගොල්ලෝ සංඛ්‍යාත බෙදා හැරීමත් ඒගොල්ලෝ නියාමනය කරනවා. ඊට අමතරව ඒගොල්ලෝ කන්ටෙන්ට් එක අන්තර්ගතයත් නියාමනය කරනවා. දැන් උදාහරණයකට පෙම්රායිකේ ආචාර ධර්ම පද්ධතිය තියෙනවා. ඩෙඩ් බොඩිස් පෙන්වන්න බෑ.
මල මිනි පෙන්වන්න බෑ. ඒ කියන්නේ කිසිම විදියකට. ඒ කියන්නේ දැන් පාකිස්තානි වගේ රටක නිතර බෝම්බ පිපිරන රටක්නේ. අපිත් මතකනේ අපිත් ඕක යම් නියාමනයකට ගියන්න හැදුවා. මොකද හැමදාම බෝම්බ පිපිරනකොට මිනිස්සු ඒව දැකලා සමාජයේ මර මදු කිව්වාගේ විවිධාකාර විදියට මේ සමාජය මානසිකව වෙන පැත්තකට ඇදෙන්න පුළුවන්. ප්‍රචණ්ඩකාරී වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පාකිස්තානයේ වගේ රටක පෙම්රායක දැඩිව ඉන්නවා ඩෙඩ් බොඩිස් පෙන්වන්න පා කියලා. දැන් ලාහෝර් වල බෝම්බ පිපිරීමක් කරනකොට මම ඒ දවස්වල පාකිස්තානයේ හිටියේ. ටෙලිවිෂන් ස්ටේෂන් දෙකක් මේක වයලට් කළා. මේගොල්ලෝ පෙන්නවා මේ ඩෙඩ් බොඩිස් එක මතන ට්වින් බ්ලාස්ට් එකක් උනේ. ඩෙඩ් බොඩිස් පෙන්නවා. එක දෙන්න ස්ටේෂන් දෙකටම දඬුවම් දුන්නා. දඬුවම් දුන්නේ හිරේ දාලා නෙමෙයි. එක ස්ටේෂන් එකට ලොකු දඩයක් 30 මිලියන් වගේ දඩයක් ගැහුවා. අනිත් ස්ටේෂන් එක ඕෆ් එයා පැය 48ක්. මේ කියන්නේ බ්ලැක් අවුට්. ඉතින් ඕක තමයි ස්ටේෂන් එකට දෙන්න බල ලොකුම දඬුවම් දෙක. ආර්ථිකය සහ ඕෆ් එයා යන. ඒ වගේ ඒ බොහොම ප්‍රබල ඒවා ක්‍රියාත්මක කරනවා ඒ ආචාර ධර්ම. ඒතකොට නමුත් අපේ ලංකාවේ එහෙම ක්‍රමවේදයක් නැහැ. ඕක ඇති කරන අපි උත්සාහ කළා 2017 මදුත් ඒ ඒ වැඩවලට සම්බන්ධ වුණා තව ආචාර්ය මහාචාර්ය කීප දෙනෙක් එක්ක. නමුත් ඒක අපිට ඉදිරියට ගෙනියන්න බැරි වුණා. ස්වාධීන මාධ්‍ය කොමිසමක් පත් කරන්න මේ කටයුත්තට. ඊළඟට දැන් අපි කතා කළා පුවත්පත් ගුවන්විදුලි රූපවාහිනී ඒ කියන්නේ රූපවාහිනීම ටෙලිවිෂන් අපි කියමු ටෙලිවිෂන්. ඊළඟට තමයි සමාජ මාධ්‍ය. සමාජ මාධ්‍ය නියාමනය කරනවා කියන එක අපිට කරන්න බැරි දෙයක්. ඒක ඒක රටවල් හුඟක් උත්සාහ කළා, නඩු දැම්මා, නීති ගෙනාවා. සිංගප්පූරු වගේ රටවල්, මැලේසියා වගේ රටවල් දැඩි නීති ගෙනාවා. නමුත් ඒ නීති දැන් සාර්ථක නැහැ කියලා ඒ රටවල්ම පිළිගන්නවා. පාකිස්තානය වගේ රටක් නීති ගේන්න උත්සාහ කළාම ෆේස්බුක් එක කිව්වා ඔගොල්ලෝ නීති ගේන්න අපි ගලවගෙන යන්නම්. ඔගොල්ලෝ නීති තියාගන්න. මොකද මේවා ඇමරිකානු සමාගම්. එහෙනම් ඒගොල්ලන්ට ඕනනම් ඉන්දියාගොල්ලෝ එපා මාකට් සයිස් එක 90. දැන් පාකිස්තානය වගේ රටකින් ෆේස්බුක් එක ගලවගෙන යන එක ෆේස්බුක් එක දෙපාරක් හිතනවා. මොකද 220 මිලියන් ලොකු මාකට් එකක්. ඒවයි ව්‍යාපාර දැන් ඉස්ටැබ්ලිෂ් වෙලා තියෙන්නේ. නමුත් දැඩි නීති ගෙනවොත් අපි අයින් වෙන්නම් කියලා. හිතන්නකො රටකින් ෆේස්බුක් එක අයින් වෙනවා කිව්වහම දැන් සෝෂල් ෆැබ්‍රික් එක කොච්චර ෂොක් මේක මේ ෂොක් එකක් එයිද කියලා. ඒ හින්දා පාකිස්තානය අතර නීති අයින් කරගත්තා. ෆේස්බුක් එකට ඉන්න කිව්වා. විවිධ රටවල් විවිධ උත්සාහයන් ගෙනාව සමාජ මාධ්‍ය නියාමනය කරන්න. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ මේ වජිර දැන් ඔය සමාජ මාධ්‍ය වට අපි කියන ටෙක් කම්පනීස් කියලා. ඔය ටෙක් කම්පනීස් වලට සෝ ෆේස්බුක්ද ඒ කියන්නේ ෆේස්බුක් කියන්නේ මෙටා කියන කම්පැනියනේ. මෙටාද ගූගල්ට අයිති තියෙනවා. දැන් ෆේස්බුක් එකට අයිති මෙටා කම්පැනියට ෆේස්බුක් සහ වට්ස්ඇප් දෙකම අයිති. එතකොට ගූගල්ලට තියෙනවා යූටියුබ් එක. ඒ වගේ චයිනීස් කම්පනියට තියෙනවා ටික්ටොක් එක. දැන් ඔය වගේ හැම කම්පනි එකකටම තමුන්ගේ ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඒගොල්ලෝ එකට කමියුනිටි ගයිඩ්ලයින්ස් කියනවා, සෝෂල් ගයිඩ්ලයින්ස් කියන වෙන වෙන නම් වලින් කිව්වට ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ තියෙන ආචාර ධර්මික පද්ධතියක්. ඒවා ඒගොල්ලෝ නියාමනය කරනවා. ඔතන ප්‍රශ්නේ වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ඒගොල්ලොට ඔක නියාමනය කරගන්න පුළුවන්. දේශීය භාෂාවලට ගියාම ලොකු ප්‍රශ්නයක්. දැන් ඉන්දියාව වගේ රටක භාෂා 400 ගණන් 500 ගණන් තියෙනකොට තමුන්ගේ භාෂාවෙන් ලියනකොට ඒ භාෂාවෙන් කියන දෙපැත්ත කැපෙන වචන ඒවයි යටිපෙළ කියවීම ඕක තේරෙන්නේ නැහැනේ ෆේස්බුක් එකේ ඉන්න අයට. ඒගොල්ලෝ උත්සාහ කරනවා ඒ භාෂාවල අය රස්සාවට අරගෙන සම්බන්ධ කරගෙන මේවා නියාමනය කරන්න. හැබැයි ඒක වෙලා යනවා. කියන්නේ පෝස්ට් එක දාලා අරගොල්ලෝ ඉවැලියුවේට් කළා මේක අයින් කරන්න ලොකු වෙලාවක් යනවා. එතකොට වෙන්න තියෙන හානිය වෙලා. ඕක තමයි දැනට තියෙන ලොකුම චැලෙන්ජ් එක සමාජ මාධ්‍යයට මේ භාෂාව කොහොමද ගනුදෙනු කරන්න කියන එක. ඒගොල්ලෝ ඒකට හැකි හැම පියවරක්ම ගන්නවා. නමුත් ඒක සාර්ථක වෙලා නැහැ. ඒක එකක්. දෙවෙනි එක තමයි මේ සමාජ මාධ්‍ය කම්පැනි වල තියෙන මේ කමියුනිටි ගයිඩ්ලයින්ස් ඒගොල්ලෝ ඉම්ප්ලිමෙන්ට් කරන්නෙත් නැහැ. දැන් උදාහරණයකට කොවිඩ් කාලේ YouTube එක බොහොම දැඩි COVID-19 රෙගුලේෂන්ස් එකක් ගෙනා. ඒ කියන්නේ ඒගොල්ලෝ කිව්වා දේශීය ඔය බොරු කතන්දර දාන්න එපා. රසායනාගාර වලින් සහතික නොකළ බෙහෙත් වර්ග YouTube එකේ ප්‍රොමෝට් කරන්න එපා. ඒවා අපි ගලවනවා. ඔබ දැක්කනේ YouTube එකේ කොච්චර තියෙනවද කියලා අපේ ලංකාව.
එතකොට ලංකාවේ ඉන්නවා ඒවා ගැන පරීක්ෂණ කරන සමාගම්. ඒ කියන්නේ YouTube එකත් එක්ක වැඩ කරන සමාගම් ඉන්නවා report කරනවා. මෙන්න ඔබේ guidelines මේගොල්ලෝ violate කරනවා කියලා එක report කරනවා. ඒගොල්ලෝ බොහොම රහසිගතව ඒක කරන්නේ. නමුත් 100 ගානක් report කළා එකක්වත් ගැලෙව්වේ නැහැ. දැන් මම ෆිලිපීනේ ගැන කිව්වනේ. ෆිලිපීනේ දොස්තරතුරු campaign එක ගැන. පසුගිය මාස 3 විතරක් ඒ වෙන කතන්දරයක්. මේක අනිත් පැත්ත. පසුගිය මාස 3 විතරක් YouTube එක videos ලක්ෂ 4ක් ගැලෙව්වා. මාකෝස්ගේ දුස්තරතුරු ලක්ෂ 4ක් ගැලෙව්වා කියන්නේ නොගලපුවා කොච්චරද? හොඳ නේද? ෆිලිපීනේ දැන් මෙතුමිය කිව්වා ෆිලිපීනේ ආචාර ධර්ම තියනවා කියලා. නෑ ඒවා voluntary guidelines. ඒවා voluntary guidelines. ඒවා නීති නෙමෙයිනේ. ඒවා නීති නෙමෙයි. ඒවා තමුන්ට ඕනනම් කර දෙයක් නැත්තම් ඉන්න පුළුවන්. නමුත් අපි දැන් මම කියන්නේ ගියේ ඒගොල්ලෝ තමුන්ගේ community guidelines වලටවත් මේ කම්පැනි අනුගත වෙනවා හොරයි. ඒ නිසා දැන් විවිධ ක්‍රම බැලුවා මේවා කරන්න නමුත් සාර්ථක නැහැ. දැන් අලුත් ක්‍රමයක් තියෙනවා වජිර. ඒක දැනට යුරෝපීය EU එකේ ඕස්ට්‍රේලියාවේ නව ශ්‍රීලන්තයේ ක්‍රියාත්මක වෙනවා. රටවල් ඔය පළාත් තුනක ඒ තමයි සිවිල් සමාජයේ විසින් හදනවා කෝඩ් එකක්. අපි කෝඩ් ඔෆ් කන්ඩක්ට් එක අපි හදනවා. හදලා කියනවා ඕගොල්ලෝ මේ අනුව ක්‍රියාත්මක වෙන්න. පාවිච්චි කරන ඇයිට මේ කියන්නේ? කම්පැනිස් වලට. මොකද කම්පැනිස් වල මේවා අලුතෙන් තියලා අලුතෙන් හදන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ මේවා ක්‍රියාත්මක කරන්න හරියට. ක්‍රියාත්මක වුණ නැත්නම් අපි ඕගොල්ලොන් ගැන ප්‍රසිද්ධියට යනවා. නේමින් ඇන් ෂේමින්. EU එකේ යනවා බොහොම සාර්ථකව ඒක. ඔස්ට්‍රේලියාව පටන් ගත්තා. ඔස්ට්‍රේලියාව දැන් අවුරුදු දෙකක් කරන් යනවා. නිව්සීලන්ත දැන් වැඩේ මේ කෝඩ් එක හදලා ජනතාවගෙන් අදහස් කරමින් ඉන්නේ. අපි ලංකාවෙත් ඔක පටන් ගත්තා. මීට මාස 3කට කලින් අපි කතා කළා. ඒක දැන් ඇත්තටම ආසියාවේ සහ දියුණුවන ලෝකයේ පළවෙනි රට ලංකාව වෙන්න පුළුවන් මේක කරන. අපි පොඩි පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට තියෙනවා මේ සමාගම් ඔක්කොම එකහු වෙලා එක තැනක ඒගොල්ලෝ සංගමයක් විතර ක්‍රියාත්මක වෙනවා සිංගප්පූරුවේ ඒෂියා ඉන්ටර්නෙට් කොලිෂන් කියලා. ඒ කියන්නේ Google, Meta, Netflix, Uber පවා ඉන්නවා. Booking.com උත් ඉන්නවා. කම්පනිස් 17ක් ඉන්නවා. TikTok නෑ. TikTok එකේ වෙනම කතා කරන්න ඕනේ. එතකොට අපි මේ ඒෂියා AIC එකට කතා කළා. කතා කළා කිව්වා අපිත් කැමතියි අර ඕස්ට්‍රේලියාව කලා වගේ ඕගොල්ලන්ට කෝඩ් එකක් හදන්න. කිව්වහම මේගොල්ලෝ ඉතාම කැමති ඒවට. මොකද වජිර රටක් මේ නීති ගෙනාවොත් මේගොල්ලොන්ට ඒගොල්ලොන්ටත් කරදරයි. මොකද නීති ගෙනාවාම මේගොල්ලොත් උසාවි යන්න ඕනේ. ලොකු දැන් Facebook එකක් වගේ එකට ලෝයර් කෙනෙක් පෙනී හිටින්න හොඳ ගාණක් ගන්න ඕනේ. මොකද සල්ලි තියෙන කම්පැනිනේ. අනවශ්‍ය ප්‍රශ්න. ඉතින් ඒ හින්දා ඒගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ කරනවා නීතිමය නැතුව self regulation. අර කිව්වගේ ස්වයං නියාමනයකින් මේක හදාගන්න. ඒ නිසා දැන් අපි උත්සාහ කරනවා. දැන් අපි ළඟදිම අවබෝධතා ගිවිසුමට අත්සන් කරනවා AIC එකත් එක්ක සියලුම සමාගම් වලට අපි කෝඩ් එකක් හදනවා. මාස 6ක් කරලා බලමු කියලා අපි කතා වුණා. සියලුම සමාගම් එකඟයි. මාස 6ක් කරලා බලමු. බලලා ඊළඟ පියවර අපි පයිලට් එකක් විතර කරනවා. මේ ඔක්කොම අත්හදා බැලීම්. කියන්නේ කරලා කලපුරුද්දෙන් තමයි ගන්න වෙන්නේ. මං හිතන්නේ අපිට පුළුවන් වෙයි යම් ප්‍රමාණයට සාර්ථක කතාවක් මේකට කරගන්න. මෙතන ලබන සුවාන ඉදලා අපි අත්සන් කරනවා ගිවිසුම. කළ බලමු. හැබැයි ඒකත් අයිඩියල් සිටුේෂන් නෙමෙයි. සමාජ මාධ්‍ය නියාමනය ගැන අපි මේ තාම පරිශ්‍රය ඒගොල්ලොත් තමාරු වැටලා. දැන් ඔබ දන්නවා සකර්බර්ග් මහත්තයා යන තැන සමාව ගන්නවා. එතුමා දැන් ජාත්‍යන්තර ප්‍රජාවෙන් පස් පාරක් සමාව ගත්තා. යන තැනින් සමාව ගන්නවා. මොකද කරන්න දෙන්නේ? හිතන්න දැන් මතකනේ පාකිස්තානයේ අපේ ශ්‍රී ලාංකිකයෙක් ඝාතනය වුණා. කුමාර මොන මේ ලින්චින් කේස් එක සියල් කෝටල. දැන් ඕක වෙලා පැය 4ක් යනකොට මට මාසහ අපේ මිත්‍රයන් කීප දෙනෙකුට තේරුණා මේකේ බැක්ලෑෂ් එකක් ලංකාවේ ආවොත් ලංකාවේ මුස්ලිම් ප්‍රජාවට ප්‍රහාරයක් එනවා අනිවාර්යෙන්ම. ඒව කරන්න බලන් ඉන්න පිරිසක් ඉන්නවා. වෙලා මොකක් හරි දෙයක් එනකම් බලන් ඉන්න කට්ටිය ඉන්නවනේ. ඒ හින්දා අපි ක්‍රියාත්මක වුණා ක්‍රම කීපයකට. අපි ඉස්සෙල්ලම කතා කළා Facebook කම්පැනියට සහ ඒ සමාගම් වල කතා කළා කරුණාකර මොනිටරින් එක වැඩි කරන්න. මොකද hate speech දැන් යනවා හරියට.
වෛරී ප්‍රකාශන ගිහිල්ලා මේක ගිනි ගන්න දෙන්න බෑ. අර කුමාරගේ බොඩි එක ලංකාවට ගෙනල්ලා අවසන් කටයුතු ඉවරනකන් මේක පාලනය කරගන්න ඕනේ. ඒ හින්දා අපි මුලින්ම කළේ සමාගම් වලට දැනුම් දුන්නා ඕගොල්ලෝගේ මොනිටරින් වැඩි කරන්න සහ මෙහෙ මොනිටර් කරන සමාගම් තියෙනවා. අපි ඒ අයත් එක්ක ඉතාම සමීපව නිදි මරාගෙන අපේ කණ්ඩායමක් වැඩ කළා. අර මොනිටරින් ටික ඩීප් යන්න. ඩීප් මොනිටරින් ඒකට කියන්නේ ෆොරෙන්සික් මොනිටරින් කියලා. ඒ කියන්නේ අස්සට අස්සට යන්න ඕන. ගිල බලන්න වෙනවා. මොකද මේ ඔක්කොම පටපටපට ගාලා යනවා. ඒ යන වේගයට අපිට මොනිටර් කරන්න අමාරුයි. මොනිටර් කළා රිපෝට්ස් හදලා Facebook එකට යවලා ඩවුන් කරන්න පැය 4ක් විතර යනවා. ඒ පැය 4 ඇති මෙහෙ ගිනි තියන්න. ඉතින් ඒ හින්දා ඒක එකක් ඒ දෙවෙනි එක මොනිටරින් මේවා කළා Facebook එක ඇක්ටිවේට් කළා අනිත් ඒවත් එක්ක ඊළඟ තමයි අපි කළේ රියල් ටයිම් නිවුස් ගන්න ගත්තා. අපේ ඉන්නවා පාකිස්තානයේ මාධ්‍යවේදීන් අපේ මිත්‍රයෝ. WhatsApp group වල අපි ඉන්නවා. අපි ඇයට කිව්වා සියලුම තොරතුරු එසැණ අපිට දෙන්න. එතකොට ඉම්රාන් ඛාන් කරපු ස්ටේට්මන්ට් දා මුල්ම රැ 800ක් අත්අඩංගුවට ගැනීම හිරේ දාපුවා රියල් ටයිම් අප්ඩේට් කළා පුළු පුළුවන් ප්ලට්ෆෝම්ස් වල. ඉතින් මිනිසුන්ට තොරතුරු ඉක්මනට ආවා දුස්තරතුරු යන්න කලින්. මම මේ කියන්නේ දුස්තරතුරු කවුන්ටර් කරන ක්‍රමය. මෙහි දුස්තරතුරු නිෂ්පාදනය කරන්න කලින් හරි තොරතුරු ටික අපි ගත්තා. අරගෙන අපි බෙදා හැරියා. ඔය ක්‍රම තුන නිසා අපිට පුළුවන් වුණා මම කියන්නේ අපි කළා කියලා යම් ප්‍රමාණයකට වැරදි තොරතුරු සහ වෛරී තොරතුරු ලොකුම ප්‍රශ්නේ දුස්තරතුරු වලට වඩා වජිර හේට් ස්පීච් වෛරී ප්‍රකාශන. දැන් මදු කිව්වේ එකයි අර මිනිස්සුන්ගේ හැඟීම් අවසන ප්‍රකාශන කොච්චර දුරට අපිට පාලනය කරගන්න පුළුවන්ද මේක කියලා. අපිට ටෙලි ප්‍රධාන මාධ්‍ය කරන්නම ලේසි ප්‍රශ්නයක් නෑ. අපිට ඒ ක්‍රමය හැදලා දෙනවා. මේක අමාරුයි. ඒ හින්දා අපිට පුළුවන් වුණා අර මෘතදේහය ලංකාවට ඇවිල්ලා ඒ අවසන් කටයුතු ඉවර වෙලා පැය 24ක් යන තෙක් අපේ සිස්ටම් එක අපි දිව්වා. අපිට ඒකෙන් ආපු ෆීඩ්බැක් වලින් විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕනේ මගේ කිව්වට කමන්නේ මගේ අසල්වැසියෙක් තමයි අපේ සමස්ත ලංකා ත්‍රිරෝද සංගමේ සභාපතිතුමා ලලිත්. මට එතුමා මගදී මුණ ගැහිලා මට කිව්වා මේ අර වැඩේ නම් සුපිරි කියලා. මම මොන වැඩේ? අර කරපු වැඩේ රට නිවන්න කරපු වැඩේ හරි ෂෝක් අපි මොකද අපිත් ලයිව් වීඩියෝස් දාන්න පටන් ගත්තා. මෙතුමා කිව්වා ඒ වීඩියෝස් ටික එතුමාගේ ත්‍රිවිල් ප්‍රජාව අතර ෂෙයා කරගත්තා කියලා. හිතන්න ලංකාවේ ත්‍රිවිල් ප්‍රජාව අතර මෙහෙම පණිවිඩයක් ඉක්මනටම යවා ගන්න පුළුවන් නම් මොනතරම් ඉම්පැක්ට් එකක් තියෙනවද? ඊට පස්සේ අපිට හම්බෙච්ච මුස්ලිම් මිත්‍රයෝ කීප දෙනෙක්මත් අපිට අවගේ කළා. අපිත් යමක් ඉගෙන ගත්තා එකෙන්. කොහොමද මේ තොරතුරු සම්නිවේදනය හරි විදියට දීලා මිනිස්සු අවශ්‍යන එක නවත්තලා දුස්තරතුරු බ්ලොක් කරගන්නේ කියලා. ඒක අපිට හොඳ උදාහරණයක් වුණා. මම ඔබට එක උදාහරණයක් කිව්වේ. ඒ හින්දා ඇත්තටම මේවා කරන්න බැරි දේවල් නෙමෙයි. පොඩ්ඩක් අර out of the box හිතලා තම තමුන්ගේ සම්බන්ධකම් පාවිච්චි කරලා අර සිස්ටම් එක අපි පැය 48කට 70කට හැදුවා. ඔව් ඇත්තටම දැන් මේ ආචාර ධර්ම සහ ආචාර ධර්ම පැවතීම ආචාර ධර්ම මගින් පාලනය වීම ඊට පස්සේ ස්වයං නියාමනේ මේ සියලුම සිද්ධාන්ත විස්තර කරා එතුමන් පුවත්පත්තට ගුවන්විදුලියට රූපවාහිනියට නව මාධ්‍යට මේ සියල්ලම ආවරණය වෙන විදිහට කෙනෙක් ඒ කතාව අහගෙන හිටනම් මේ තියෙන දිග පළල උස සියල්ලම ආවරණය වුණා. අපිට අවසාන අදියරට එන්න පුළුවන්. විරාමයකට ගිහින් ඇවිත් අපි කතා කරමු නැවතත් ලිවිසරි ප්‍රේමයේ. අද අපි ලිවිසරි ප්‍රේමයේදී තොරතුරු සාක්ෂරතාවය සහ මාධ්‍ය අධ්‍යයනය කියන විෂයට අදාළව සාකච්ඡා කරන්න උත්සාහ කරා. තොරතුරු සහ මාධ්‍ය සාක්ෂරතාවය ඒ වගේම සංනිවේදන චර්යාව පිළිබඳව අපිත් එක්ක මේ සාකච්ඡාවේ ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාවේ ආසියානු කලාපයේ උපදේශක ආචාර්ය රංග කලන්සූරිය මහත්මා ඒ වගේම විරුත් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය මදුභාෂිනී ගලගෙදරගේ හේවගේ මෙතනියත් එකතුලා ඉන්නවා. අපි ආචාර ධර්ම පිළිබඳව සාකච්ඡා කරා. තොරතුරු මාධ්‍ය සාක්ෂරතාවය පිළිබඳව කතා කළා. සංනිවේදන චර්යාව පිළිබඳව කතා කළා. දැන් තොරතුරු බහුල සමාජයක අපි ඉන්නේ මදුභාෂිනී මෙතනිය. දැන් තොරතුරු බහුලීයකරණය තියෙන තැනක අර අපි මුල්ම කියපු සාක්ෂරතාවය ඇති කරගන්න
කොහොමද ග්‍රාහකයා තමන්ට පෙරහනක් හදාගන්නේ කියන කාරණාව අපි සාකච්ඡා කරමින් හිටියා. මම හිතන්නේ ජනතාවට තියෙන ප්‍රශ්න කිරීමේ අයිතිය වෙන්නට පුළුවන්. එතකොට ප්‍රජාවගේ මැදිහත් වීමේ කාරණාව වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා මේ දෙපාර්ශ්වයටම දැන් සම්නිවේදන මැදිහත් වීම කරන්න පුළුවන්. මෙන්න මේ අර තොරතුරු බහුල සමාජයක අර පෙරහන් භාවිතය ග්‍රාහකයාගේ පැත්තෙන් කොහොමද වැදගත් වෙන්නේ? ග්‍රාහකයා බලගන්වන්නේ කොහොමද මාධ්‍ය සාක්ෂරතාවය ඇති කරගෙන එක මං කියව ස්කිල් එකක් එක කුසලතාවයක් ඇති කරගෙන නිවැරදිව යම්කිසි මාධ්‍ය අන්තර්ගතයක තියෙන අර්ථකථනයක් නැත්තම් ඉදිරිපත් කිරීමක් නිවැරදි ආකාරයෙන් කියවන්න කියලා කියන දේ කතා කරන්න කලින් මම හිතන්නේ ඒකේ තියෙන න්‍යායික පසුබිම හඳුනා ගැනීම වැදගත් වෙනවා. අපිට න්‍යායික පසුබිම හඳුනගෙන ප්‍රායෝගික යථාර්ථයන් හා එක සසඳමින් අපිට කතා කරන්නට පුළුවන්. අපි දැන් සන්නිවේදන ක්‍රියාවලිය ගත්තාම සන්නිවේදකයෙක් ඉන්නවා, මාධ්‍යයක් තියෙනවා, ග්‍රාහකයට මේ මාධ්‍ය හරහා සන්නිවේදකයා දෙන දේ මේ අමාධ්‍ය අන්තර්ගතය තොරතුරක් වෙන්න පුළුවන්, ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්, මෙන්න මේක ලබලා දෙනවා ග්‍රාහකයාට මාධ්‍ය හරහා. එතකොට මේ සන්නිවේදකයා හෝ වේවා මාධ්‍ය හෝ වේවා සමහර වෙලාවට සන්නිවේදකයා විතරක් වෙන්නට පුළුවන්, සමහර වෙලාවට සන්නිවේදකයා ඕ අපි කිව්වොත් එමු අපි ප්‍රායෝගික පැත්තෙන් කතා කළොත් අපි ජනමාධ්‍යවේදියෙක් නිර්මාණය කරන ප්‍රවෘත්තියක් වෙන්නට පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් ඒක මාධ්‍ය ආයතනයකට කටයුතු කරන. එතකොට ඒ අවස්ථාවේදී සන්නිවේදකයා සහ මාධ්‍ය ආයතන දෙන්නෙක් වෙන්නට පුළුවන්. දැන් සමහර අවස්ථාවල එක්කෙනෙක් වෙන්නත් පුළුවන්. හරි, මේ අවස්ථාවලදී මේ තුන් පාර්ශ්වයෙන්ම මේ මාධ්‍ය ගොඩනැගීම ගැන කතා කරොත් එහෙම යම් සිද්ධියක් වෙනවා කියන එක සමහර වෙලාවට ආපදාවක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මිනිමැරුමක් ක්‍රයිම් එකක් වෙන්නට පුළුවන්. නමුත් අපි අර මෙතුමා කිව්වා වගේ සත්‍යමයි කියලා, කියන්නේ මේ සිදුවෙච්ච රියැලිටි එකම යථාර්ථයම මිනිස්සුන්ට අතරට යන්නේ නැහැ. ඒක ගොඩනැගෙනවා මාධ්‍ය යථාර්ථයක් විදිහට. තේරුම් ගත යුතු දේ තමයි හැම වෙලාවෙම මීඩියා රියලිටි එක රියලිටි එකෙන් වෙනස් වෙනවා මෙන්න මේ කියපු පාර්ශව තුන නිසා. ඒක වෙනස් වෙන්නේ මෙන්න මේ විදිහට. අපි සන්නිවේදකයා හෝ මාධ්‍ය හෝ ග්‍රාහකයා ගත්තොත් ඔවුන්ට තියෙනවා සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික අයිඩියොලොජි එකක් වෙන්න පුළුවන්, මතවාදයක් වෙන්නට පුළුවන්. සමහර වෙලාවට ඔවුන්ගේ පරිසරය වෙන්නට පුළුවන්. මෙන්න මේ අත්දැකීම් මාලාව, මේ තියෙන සමහරට දැනුම, මේ තියෙන මතවාදය, මේ දැක්ම ඇතුලේ තමයි සමහරට ന്യാයපත්‍ර වෙන්නට පුළුවන්. ඒ ඇතුලේ ඉඳලා තමයි ඒ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ, ඉදිරිපත් කරන්නේ ග්‍රාහකයාට. හැබැයි මෙහිදී තේරුම් ගන්නට ඕන එකක් තියෙනවා, මේ පාර්ශව දෙකෙන් විතරක් නෙමෙයි ග්‍රාහකයාත් යම්කිසි ආකාරයකට ෆිල්ටරින් ප්‍රොසෙස් එකක් අර පෙරලා තමයි ගන්නෙ ග්‍රාහකයාත් එයාගේ සමාජ ආර්ථික දේශපාලන ඒ තියෙන වපසරි ඇතුලේ ඉඳලා, يعني දැනුම වෙන්නට පුළුවන්, ස්කිල්ස් වෙන්නට පුළුවන්. ඒතර මේ කියන පාර්ශව තුන හරහාම මේ යථාර්ථය යම් කිසි ආකාරයෙන් පටහැනි වූ මාධ්‍ය යථාර්ථයක් ගොඩ නැගෙනවා. ඒ නිසා අපිට කියන්න බෑ අර ආචාර්ය කලන්සූරිය කිව්වා වගේම යථාර්ථයේ සත්‍යම කියලා දෙයක් නැහැ. මෙන්න මේ තුනෙන් තමයි ඒක ගොඩ නැගෙන්නේ. එතකොට මේ විදිහට ගොඩ නැගෙන මාධ්‍ය යථාර්ථය ග්‍රාහකයා කොහොමද සමිඥානිකව විචාරශීලීව අවබෝධ කරගන්නේ? දැන් මෙහෙමයි, ඒක යම් යම් අපි කිව්වා වගේ අර ගයිඩ්ලයින්ස් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම යුනෙස්කෝ එකෙන් ඉදිරිපත් කරලා තියෙනවා. මේ කියන්නේ ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් දේවල් මේවා ගයිඩ්ලයින්ස් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපි යම් කිසි තොරතුරක් දැන් අපි කියනවානේ හැම වෙලාවෙම ග්‍රාහකයා සවිබලව ගන් වෙන්න ඕනේ, එයා දැනගන්නට ඕනේ මේ මාධ්‍ය හරහා පැමිණෙන මාධ්‍ය අන්තර්ගතයේ ප්‍රවෘත්තිය හෝ යම් කිසි හෝ වේවා ලැබෙන තොරතුර බුද්ධිමත්ත සවිඥානිකත්වයේ විශ්ලේෂණය කළා තාර්කිකව එහි අර්ථ ගැන්වීම තීරුම් ගැනීමේ හැකියාවක් තියෙන්න ඕන. අපි ඒවට ඉදිරිපත් කළ තියෙන ගයිඩ්ලයින්ස් ගැන කතා කළොත් ඇත්තට මේක ප්‍රායෝගිකවත් ඒක සිදු කරන්න යම්කිසි හැකියාවක් තියෙනවා. අපි ගත්තොත් දැන් මේ අපි ගත්තොත් මාධ්‍ය නාලිකාවක් වෙන්නට පුළුවන්. ඒක ප්‍රධාන ධාරාවේ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි එනකොට අපි සමාජ මාධ්‍යවලක් තියෙනවා. ඇත්තටම ටීවී චැනල්ස් තියෙනවා. වෙබ්සයිට්ස් තියෙනවා, නිවුස් නේද? අපිට වෙනමම එකට මාධ්‍යවේදීන් කොටසක් නිර්මාණය වෙලා තියෙන එක හොඳ ප්‍රවණතාවයක්. ඒතර මේක ඇතුලේ අපි දන්නවා මේ මාධ්‍ය ආයතනෙට තියෙන මෙන්න මේ වගේ දේශපාලන ඇජෙන්ඩා එකක්. ඒගොල්ලන්ගේ අයිඩියොලොජි එකක්. සමහර වෙලාවට ඒක රාජ්‍ය වෙන්න පුළුවන්, පෞද්ගලික වෙන්නට පුළුවන්. ඒ පිළිබඳ යම් අවබෝධයක් ග්‍රාහකයාට තියෙන්නට ඕනේ. මම හිතන්නේ ග්‍රාහකයා අද වෙනකොට යම්කිසි ආකාරයක අවබෝධයක් ඒ පිළිබඳව තියෙනවා. දෙවෙනි කාරණාව ගත්තොත් එහෙම යම්කිසි සිද්ධියක් වෙනවා. අපි කීිතමු දැන් මේ අරගලයත් එක්ක අන්තරේ ළමයි ගිහිල්ලා උද්ඝෝෂණයක් කරනවා පිකට් එකක්.
ඕක ආවරණය කරනවා කියලා විවිධ මාධ්‍යවලින්. එතකොට ඒක පාර්ශවීය විතරක් දැන් රජයේ පාර්ශවයෙන් දෙන්නට පුළුවන් තොරතුරු. එහෙම නැත්නම් මේ දරුවන්ගේ පාර්ශවයෙන් දෙන්නට පුළුවන්. එහෙම නැත්නම් පොලිසිය උන බොයිස් කට්ස් දානවා. මේ තුනම දැම්මත් මාත්‍යට හැකියාවක් තියෙනවා මේ ආර්ථික විකෘති වෙන විදිහට එඩිට් කරලා ඉදිරිපත් කරන්න යම් පාර්ශවයට සහයෝගය දක්වන්නට. එතකොට මේ හැම මේ සිද්ධියට සම්බන්ධ හැම පාර්ශවයකින්ම අදහස් අරගෙන තියෙනවා මේව නිසි ආකාරයෙන් නිරූපණය වෙලා තියෙනවද කියලා ග්‍රාහකයාට යම්කිසි ආකාරයක අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. තුන්වෙනි කාරණාව තමයි මෙතුමා කිව්වා වගේ යම්කිසි සිද්ධියක් වුණාට පස්සේ අපි කියනවා ඒ සිද්ධියට අදාළව ප්‍රවෘත්තිය වාර්තා කරන්න ඕනේ. ඕ මාධ්‍ය අන්තර්ගතය නිර්මාණය වෙන්න ඕනේ අර W5H ඇත. හරි ඒ තියෙන යම්කිසි ආකාරයෙන් දැන් කිව්වනේ අර එකපාරට ලියාගෙන ඉන්න එපා ඔබ ක්වෙස්චන් කරන්න ඕනේ. තාර්කිකව. ඊට පස්සේ යම්කිසි දෙයක අපි ඇතුළට ගිහිල්ලා ඉන්වෙස්ටිගේටිව් විදිහට තමයි ඕනම නිවුස් එකක් ඉදිරිපත් වෙන්න ඕනේ. මේ W5H එක ඇතුළේ මිනිස්සු දැනගන්න කැමති මොකක්ද උනේ කොහොමද උනේ කවුද කරේ මෙන්න මේ වගේ. නමුත් එහෙම නැතුව අපි කතා කරා වගේ හැංගීම් අවුස්සන විදිහට. තවදුරටත් ආවේගශීලී වෙන විදිහට යම් ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරනවා නම් අර විෂයට බද්ධ වෙන්නේ නැතුව ඒ කියන්නේ ඒ පිළිබඳවත් අවබෝධයක් ග්‍රාහකයාට ලබා ගන්නට පුළුවන්. මෙන්න මේ ක්‍රම යටතේ යම්කිසි ආකාරයකට ග්‍රාහකයාට හැකියාවක් ලැබෙනවා මාධ්‍ය හරහා ලැබෙන මේ අන්තර්ගතය යම්කිසි ආකාරයකට විචාරශීලීව සහ යම්කිසි සමිඥානිකව තීරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. අනිත් එක තමයි අපි දැන් අර අපි කිව්වා වගේ නවීන තාක්ෂණික දියුණුවත් එක්කම ග්‍රාහකයා සංනිවේදකෙක් වෙලා තියෙනවා. මං හිතන්නේ අර ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙෂන් එක නිදහසේ තමන්ගේ අදහස් පළ කිරීමේ මේ ලැබිච්ච මේ ඔන්ලයින් වේදිකාව පාවිච්චි කරමින් තමන්ගේ මතවාදයේ සමහර වෙලාවට අපි දකින පොත් සමහර සිද්ධියක් වුණාට පස්සේ නෑ මේ නාලිකාවේ සඳහන් කරපු තොරතුරු වලදී වෙලා තියෙන්නේ මෙන්න අපිට පුළුවන් ග්‍රාහකයෝ විදිහට සංනිවේදකෙක් වෙලා අපගේ තියෙන මේ අපේ තියෙන මතවාදයේ ඒ හරි අපේ තියෙන තොරතුරු අදහස දක්වන්න ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. ඒ විදිහටත් ග්‍රාහකයට පුළුවන් තමන්ව සන්නත්ත කරගන්න තොරතුරු වලින් තමන්ගේ අයිති ආරක්ෂා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔව් ඇත්තම දැන් ආචාර ධර්ම සහ මේ වාරණ පාලන මේ සියලු දේවල් කතා කරගෙන පස්සේ අවසානයේ සියල්ල නාභිගත වෙන්නේ කේන්ද්‍රගත වෙන්නේ විශ්වසනීයත්වය කියන කාරණාවට. ඒතර විශ්වසනීයත්වය කියලා කියන කාරණාව ආචාර ධර්මම වලින් පාලනය කරන්න පුළුවන් එකක්ද මේ තරංකාරීත්වයේ හැමුවේ? ඒ සඳහා ලෝක මට්ටමේ අත්දැක බලපු සාර්ථක ක්‍රමවේදයන් මොනවද කියන කාරණාවත් එක්ක අපි අවසානයක් හොයාගමු. මේ ආචාර ධාර්මික වුණොත් නම් අනිවාර්යයෙන්ම විශ්වාසනීයත්වය හදන්න පුළුවන්. මම හිතන්නේ වජිර විශ්වාසනීයත්වයේ කියන එක ට්‍රස්ට් එක සම්පූර්ණ රඳාපවතින්නේ රිලයබිලිටි එකනේ. තමුන්ගේ රෙපියුටේෂන් එක තමුන්ගේ තියෙන කොච්චර පිළිගැනීමක් තියෙනවා. වැරදි ප්‍රවෘත්තියක් ඉදිරිපත් වුණයින් පස්සේ ඒකට අත්අඩු දෙනවා මිසක් ඒක වැරදි කියලා කොහෙවත් අපිට ලංකාවේ නම් පේන්න නැහැ. නෑ. දැන් ඒක 2015 දී ඔගොල්ලෝ කළේ අර රිසර්ච් එක 2016 රීබිල්ඩින් 2016 නාලක ගුණවර්ධන මදුභාෂිනී සහ අපේ ප්‍රදීප් වීරසිංහ මහාචාර්යතුමා ඒ කට්ටිය එකතු වෙලා කරපු රිසර්ච් එකකින් ලංකාවේ මාධ්‍ය කර්මාන්තය ගැන කරපු රිසර්ච් එකකින් අපි මේක ලොප්පු කරලා පෙන්නවා ලංකාවේ මාධ්‍ය විශ්වාසනීයත්වයෙන් තොරයි කියන එක. ඒ හින්දා හෙඩ්ලා අපි රිසර්ච් එකේ තීම් එක දැම්මෙත් රීබිල්ඩින් පබ්ලික් ට්‍රස්ට්. කියන්නේ මහජන විශ්වාසය යළි දිනා ගැනීමට නම් මොනවද කරන්න ඕනේ කියලා. මෙතන රෙකමෙන්ඩේෂන්ස් 99ක් තිබ්බා. 100ට එකක් අඩුවෙන් රෙකමෙන්ඩේෂන්ස් 99ක් තිබ්බා. මම කොහොමද මහජන විශ්වාසය ආපහු හදන්නේ? ඒකේ පළවෙනිම එක තමයි ඔය කියපු ආචාර ධාර්මික පැවැත්ම. ඒක නියාමනය කරන ක්‍රමවේදයක් තියෙන්න ඕනේ කියන එක. හැබැයි අද මට يعني මම ඒක අයින් කරන වෙනවා කියන්නේ නෙමෙයි. ඔය ඇජෙන්ඩා සෙටින් ගැන මදු කතා කරපු නිසා අසහ අවසානයේ අපිට කතා කරන්න ඕන කියපු නිසා දැන් මදු භාෂිනීති යම් ප්‍රමාණයකට මේ ගැන කතා කළා. රටක් විදිහට අපි එන්නේ ඉතාම දරුණු කාලවකවානුවකට. අපි තාම ඉන්නේ මේ අර අපාය ඉන්ටර්වල් කියනවා වගේ කාලෙක අපි මේ ඉන්නේ. තව මාසයක් ජූනි මාසේ අග වෙනකොට ජූනි මාසේ අග සිට බොහෝ දුරට ඔක්තෝබර්ද වෙනකන් විතර මේ රට අතිශය ඝන කළු වලාකුලකින් වැහෙනවා. මට කියන්න තව වචන නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ට වෙන්න තියෙන සියලුම අපදාවන් ටික වෙනවා. ඒ කියන්නේ අපි
විශාලා මහනුවර මැවුනේ ලංකාවේ කොවිඩ් කාලේ නෙමෙයි. විශාලාවක් හැදීමෙන් පවතිනවා. ආහාර දුර්භික්ෂය, එතනින් රෝග, ආහාර නැති නිසා දුර්භික්ෂය, දුර්භික්ෂය නිසා රෝග, රෝගවලට බෙහෙත් නැති නිසා මරණය. ඕක තමයි චේන් එක. මේ ඔක්කොම එක්ක මිනිස්සු ආර්ථිකයෙන් බැටකනකොට මිනිස්සු ප්‍රචණ්ඩ වෙනවා. මිනිස්සු ප්‍රචණ්ඩ වෙන්නේ දේශපාලනයට නෙමෙයි. ඒ වගේ දහගුණයක් දැඩිව ප්‍රචණ්ඩ වෙනවා මිනිස්සු ආර්ථික ප්‍රශ්නවලදී. ගෙදර ළමයා කන්න නැහැ කියලා අඬනකොට, ගෙදර අම්මට තාත්තට දෙන්න බෙහෙත් එක නැති වෙනකොට මිනිස්සු මොනවා කරයිද? මට හිතාගන්න බෑ මොනවා කරයිද කියලා මිනිස්සු. ඒ හින්දා ඉදිරි මාස 4-5 ඇතුළත මේ රටේ විශාලාව මැවෙනවා. එදා බුදුන් වහන්සේ ඊට අඩු ගානේ ඇවිල්ලා රතන සූත්‍රය දේශනා කරන්න අපිට එහෙම මැදිහත් වීමකුත් නැහැ. ඒ නිසා මේ මැවෙන ශ්‍රී ලංකා විශාලාවේ මාධ්‍ය කාර්යභාරය මොකක්ද? අපි කතා කරන්නේ මාධ්‍ය ගැනනේ. එතකොට අපි කොහොමද මේක වළක්වන්න බෑනේ? කොහොමද මේක වළක්වන්නේ? වළක්වන්න නම් අපිට කවුරු හරි ඩොලර් බිලියන 10ක් අද දෙන්න ඕන. එහෙම දෙන්න ලෝකෙට බෑ. අද ලෝකය දවස සමායි දවස නෙමෙයි, අද ලෝකය මාසෙකට ඩොලර් බිලියන 5ක් අයින් කරනවා යුක්‍රේනයට. ඩොලර් බිලියන 7ක් ඕනේ යුක්‍රේනයේ මිනිස්සු ජීවත් කරවන්න. ඩොලර් බිලියන 5යි දෙන්න පුළුවන් ලෝකෙට. ඇෆ්ගනිස්තානයේ මිනිස්සුත් බඩගින්නේ මැරෙනවා තලිබාන්ලා නිසා. ඉතින් ඒවටත් කන්න දෙන්න ඕනේ. ඒ ඔක්කොම තියෙද්දි කොවිඩ් නිසා සහ කාලගුණ විපර්යාස නිසා ලෝකයේ ආහාර නිෂ්පාදනය 50%කට කිට් වෙන අඩු වෙලා තියෙනවා. ලෝකේ වැඩිම තිරිඟුපිරි නිෂ්පාදනය කරන දෙවෙනි රට ඉන්දියාව අද තමුන්ගේ අපනයන නැවැත්තුවා මදි කියලා. 1-2 ඉන්න රුසියාව සහ යුක්‍රේනය හදන්නේ නැහැ යුද්ධ නිසා. ලෝකේ තත්ත්වෙත් එහෙමයි. ඒ ඇස්සේ අපිට ඩබල් බෝනස් මෙහි පෝර ටික කැපුවා කියන එක ඇහුවේ නැහැ. වෙලාවට IMF එකට ගියේ නැහැ. ඒ නිසා දැන් අපි දැන් වලේ ඇතුලේ ඉන්නේ වැටිලා අර ගල්ගෙඩිය පාත් වෙන්න තියෙනවා ඔළුවට. මේ මට තේරෙන විදිහට මම මේ කිව්වේ. දැන් මෙතකොට මාධ්‍ය කාර්යභාරය මොකද්ද? අපි කටයුතු කරන්නේ පබ්ලික් ඉන්ට්‍රස්ට් කියන එක. අපේ බයිබලය, අපේ ත්‍රිපිටකය, අපේ භගවත් ගීතාව, අපේ කුරාණය තමයි පබ්ලික් ඉන්ට්‍රස්ට්. මහජන සුභසිද්ධිය. එතකොට මේ මහජන සුභසිද්ධිය කියන න්‍යාය අපි පාවිච්චි කරන්නේ කොහොමද ඉදිරි මාස 4-5? මිනිස්සුන්ව තවත් කුලප්පු කරනවද? අර මදුභාෂිනී කියපු උදාහරණයක පෝර ප්‍රශ්නේදී. හරි. එතකොට මිනිස්සුන්ව තවත් කුලප්පු කරනවද? එහෙම නැත්නම් මහජන සුභසිද්ධියක් ගැන හිතලා, ග්‍රේට පබ්ලික් ගුඩ් ගැන හිතලා අපිම ස්වයංවාරණයක් යොදාගෙන අපි අර කියපු පෙරහනේ අපි දානවද? දාලා මිනිස්සුන්ව සූදානම් කරන්න. IMF යෝජනා සහ කොච්චර IMF යන්න 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 කිව්වහම තේරුම් ගන්න ඕනේ තිත්ත බෙහෙතක් ඉල්ලන්නේ. මොනවද තිත්ත බෙහෙත? අඩුම ගන්න රැකියා ලක්ෂ 5ක් අහිමි වෙනවා ලංකාවේ ඉදිරි මාස 2-3 ඇතුළත. එතකොට රැකියා අඩු වෙනවා කියන්නේ පෙට්‍රල් ලීටරේ දැනට 500යි. 500ට කිට්ටු වෙලා තව 250ක්වත් වැඩි වෙනවා. තිරුංගුපිටි ප්‍රශ්නෙත් එක්ක ලංකාවේ පාන් ගෙඩියක් 750කටවත් ගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. පරිප්පු කිලෝ එක අද රුපියල් 500ට කිට්ටු වෙලා. හාල් කිලෝ එක 200 පැනලා. මම දන්නේ නැද්ද හාල් කිලෝ එක රුපියල් 500 පණි. ඔබේ පඩිය වැඩි වෙනවද ඒ වගේ? ඒ ඇසේ අපි කතා කරන රැකියාව කප්පාදුවක් ගැන. ඕක තමයි IMF යෝජනා කියන්නේ. ටැක්ස් වැඩි කරන්න. රැකියා අඩු කරන්න. එතකොට අපි කොහොමද මේ රට ඉදිරි මාස 5-6 මූණ දෙන්නේ මේකට? එහෙනම් ජනතාව සූදානම් කිරීම. ජනතාවට ඇත්තතරතුරු දෙන්න වෙනවා. හැබැයි අර ෆිල්ටර් එක අපිට ටිකක් ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න වෙනවා ඉදිරි මාස 4-5 ඇතුළත. ඔබ කරන හැම වැඩසටහනක්ම එන්ටර්ටේන්මන්ට් වේවා, රියැලිටි ෂෝ එකක් වේවා, මම මේ කියන්නේ සමස්ත බ්‍රෝඩ්කාස්ට් මීඩියා එකට, ඔබට විතරක් නෙමෙයි. ඔබ මේ නළු නිලියෝ ගෙනල්ලා ඔය කරන චාට් ෂෝ තියෙන්නේ, ඒව පවා දැන් ඉතින් කරුණා කරලා යොමු කරවන්න, මිනිස්සුන්ගේ ඔළුව සූදානම් කරන්න මේකට. මොකද අපි කරන්නේ? අපිට කිසිම විසඳුමක් නැහැ. අපිට මේකට මූණ දෙන්නම වෙනවා. විශාලාවේ ඔබ කොහොමද
ඉදිරි මාස පහේ ජීවත් වෙලා ඔබත් ඔබේ පවුලත් 2023ට යන්නේ. 2023 මුල භාගයේදී අපි මැතිවරණයක් තියලා යම් ප්‍රමාණයකට අපිට ස්ථාවරත්වයක් ගන්න පුළුවන් වෙයි. එතකන් මේ රටේ දේශපාලඥයෝට අවබෝධ වෙන්නේ අර උළුගෙඩියට කළු ගල කඩා වැටෙනකන්. කඩා වැටෙනවා. ඒක ඉතින් ඒක හරියට මේ තත්ත්වය ඇනලයිස් කළොත් ඒක අහන්න දෙයක් නෑ. ඒක වෙනවා. ඒකනේ මිනිස්සු මේ පිනේ පුණපුණා කියන්නේ. දුර්භිෂයක් එනවා, කණ්ඩ නැති වෙනවා, වවන්න හැම පෝච්චියකම මිරිස් ගහක් કરી වවන්න. උගර මේ කියන්නේ. ඒකේ ඩෙප්ත් එක අපි තේරුම් ගන්නවා. ඒ නිසා මාධ්‍ය කාර්යභාරය මොකද්ද? අනිවාර්යයෙන්ම අපි අපේ ඇජෙන්ඩා එක වෙනස් කරන්න වෙනවා. අපේ න්‍යාය පත්‍රය වෙනස් කරන්න වෙනවා. අපේ නැරටිව් එක වෙනස් කරන්න වෙනවා. අපි කියන දේවල් වෙනස් කරන්න වෙනවා. මම ඊයේත් බලන් හිටියා channels කීපයකම අර අපේ සුපිරි නළු නිලියෝ ගෙනල්ලා බොහොම රස කතා යනවා. තව දවස් කීයකටද මේ කතා කරන්න යන්නේ? ඇයි මේක තේරුම් ගන්න නැත්තේ? මාධ්‍ය විදිහට අපි මේක තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන වෙන රටවල් වල මිනිස්සුන්ගේ සූදානම් කරපු විදිහ බලලා මේක කරන්න වෙනවා. නැත්තම් අපි විශාල ආගාධයකට යනවා. අපේ කාර්යභාරය අපි නොකළා වෙනවා. ඇත්තම මාධ්‍ය සාක්ෂරතාවය සහ සංනිවේදන චර්යාව කාලීනව දිශාගත වෙන්න ඕන කොහෙටද? මේ මාධ්‍ය කියන විෂය අප විශේෂ අධ්‍යයනයක් වගේම ප්‍රායෝගික අධ්‍යයනයක් බවට පත් කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අද අපි සාකච්ඡා කරේ. තොරතුරු මාධ්‍ය සාක්ෂරතාවය සහ සංනිවේදන චර්යාව කියන ලිවිසරි ප්‍රේමයේ මාතෘකාව යටතේ අපි ස්තුතිවන්ත වෙනවා ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගීතාවේ ආසියානු කලාපයේ උපදේශක ආචාර්ය රංග කලන්සූරිය මහත්මයාට, ඒ වගේම විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය මදුභාෂණී ගලගෙදර ගිහිවගේ මැතිනියට, අද ලිවිසරි ප්‍රේමයට පැමිණියාට. තවත් දවසක ලිවිසරි ප්‍රේමයෙන් අපි හමු වෙමු.